தைவான் வந்து அப்படி ஆரம்ப කරමු මං හිතන්නේ දැන් ගැටලුවක් නැහැ. අද දවසේ මේ මං හිතන්නේ ලංකාවේ මොකක් පැතිවලට මේ වර්ෂාව ඇතිවීමක් සිදු වෙලා තියෙනවා. හරි ඒ නිසා මේ වර්ෂාවත් එක්ක පොඩි පොඩි ගැටලු තත්ත්ව ඇති වෙලා ඇති. හරි අපි පුතේ වැඩ ටික ආරම්භ කරමු. රයිට්. හරි දැන් අපි පොරොගිය සතියේ කරපු වැඩ ටිකත් එක්ක මං ඉස්සරහට එන්නම්. ඔටෝමොබයිල් වල පුතේ 2025 වහලට අදාළව අපි පොහුගිය දවසේ වෙනකන් සාකච්ඡා කරලා තිබුණා. ඔයාලට මම වීඩියෝ ක්ලිප් ලබා දීම සිද්ධ කළා. ඒ කියන්නේ රෙකෝඩඩ් වීඩියෝ ලබා දීම සිද්ධ කළා. සම්පීඩන අනුපාතය පිළිබඳව සාකච්ඡා කරන කොටස දක්වාම හරි ඒ ටික දක්වා දැන් ඔයාලා මම කියන වැඩ ටික අවර කරගෙන තියෙන්නේ සාකච්ඡා කරලා. හරි. රයිට්. මම අද ඉතින් ඉස්සරහට එනවා පුතේ සාකච්ඡා කරන්න. අද අපි එනවා සාකච්ඡා කරන්න පුතේ මේ ෆාස්ට් ටොප් පෙට්‍රල් එන්ජින් පිළිබඳව. cost of petrol, cost of diesel engine පිළිබඳවයි අද දවස් අපි සාකච්ඡා කරන්නට යන්නේ. cost of petrol සහ cost of diesel engine ගැන. දැන් මේ engine ගැන කතා කරද්දී මම මෙහෙම පොঞ্চি පැහැදිලි කිරීමක් ඔයාලට කරනවා. මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. දැන් මේ මම අඳින්නම් සරලව අපි දකින petrol engine එකක අවස්ථා හතරක් මම අඳිනවා. හරි? පෙට්‍රල් එන්ජින් එකේ තියෙන අවස්ථා හතරක්. මේකේ පළවෙනි අවස්ථාව මෙයා දෙවෙනි අවස්ථාව මෙයා අපි අදිනවා තුන්වෙනි අවස්ථාව මෙයා තුන්වෙනි අවස්ථාව ඒ වගේම මෙයා හතරවෙනි අවස්ථාව ඒ වගේමයි මම මේ එන්ජින් එකේ මෙතන තියෙනවා මම අඳිනවා මේ තියෙන ස්පාර්ක් ප්ලග් එක. මෙයාගෙත් මේ තමයි ස්පාර්ක් ප්ලග් එක. මෙයාගෙත් මේ තමයි ස්පාර්ක් ප්ලග් එක. මෙයාගෙත් මේ තමයි ස්පාර්ක් ප්ලග් එක. මම මෙයාගේ කොටස් ටිකත් ලකුණු කරන්නම්කෝ. කොටස් ටික ලකුණු කරද්දි මම ලියනවා මේ තියෙන චූෂණ වැල්වය. මෙයා චූෂණ වැල්වය මෙයා පිටාර වැල්වය මේ මැද තියෙන කොටසක මම නමක් කියනවා මේ තියෙන්නේ මම මේ රූපේ ලකුණු කරන්න මෙයාට කියන පුතේ පුලිඟු පේනවා කියලා පුලිඟු පේනවා ඔයාලගේ ටියුට් එකේ 16 වෙනි පිටුවට එන්න ටියුට් එකේ 16 වෙනි පිටුවේ තමයි මම මේ සාකච්ඡා කරගෙන යන්නේ ටියුට් එකේ 16 පිටුවට එන්න 16 පිටුවේ තියෙන රූපය ගැන මම මේ කතා කරන්නේ ඔයාලගේ ටියුට් එකේ දැන් අපි ගිය මාසෙ ටියුට් එක කොටම වගේ ගත්ත දරුවෝ ටික ඉන්නවා. එයාලගේ ටියුට් එකේ 16 වෙනි පිටුව තමයි මම මේ සාකච්ඡා කරන්නේ. හරිද? රයිට්. එතකොට හරි. එතකොට අපි දන්නවා මේ ටික පිස්ටන් කියලා දන්නවා. මේ පළවෙනි මේ පැත්ත වම් පැත්ත තියෙන වැල් එක චූෂණ වැල්වය. මෙයා පිටාර වැල්වේ මැද තියෙන පුලිඟු පේනවා. හරිනේ? රයිට්. දැන් මම දන්නවා මෙහෙම පළවෙනි අවස්ථාවේ සිලින්ඩර් එක ගමන් කරන පහලට දෙවෙනි අවස්ථාවේ ඉහළට තුන්වෙනි අවස්ථාවේ පහලට අවසාන අවස්ථාවේ ඉහළට සිලින්ඩර් එක මේ සිලින්ඩර් එක තුල පිස්ටන් එක චලිත වෙනවා කියලා මම දන්නවා. ඊට පස්සේ මම කියනවා මෙන්න පළවෙනි අවස්ථාවට නමක් කියනවා චූෂණ පහල මෙයාට කියනවා අපි සම්පීඩන පහල මෙයාට කියනවා බල පහල මෙයාට කියනවා පිටාර පහර ඒ වගේම වල දන්නවා සිලින්ඩර් එකක TDC BDC කියන ස්ථාන දෙක. දැන් මම හිතනවා මේ සිලින්ඩර් එකේ මෙන්න මෙතන තමයි TDC තියෙන මෙන්න හරිය තමයි BDC තියෙන කියලා ගන්නවා. දැන් අපි දන්නවා TDC කියන්නේ පුතේ top dead center එක. ගිය සතියේ වීඩියෝ වල මම මේ දේවල් ගැන පැහැදිලි කරලා තිබුණා. ඔයාලා ඒක note කරගෙන ඇති. හරි මේ මේ පිහිටීම TDC මේ පිහිටීම BDC. පැහැදිලිද? එතකොට TDC BDC කියන position දෙක දෙනවා. TDC කියන්නේ top dead center එක piston එකට යන්න පුළුවන් උපරිම උස. BDC කියන්නේ bottom dead center එක piston එකට යන්න පුළුවන් අවම උස.
පැහැදිලි දෙකට පිස්ටන් එකට යා හැකි උපරිම සහ අවම කියන සීමා දෙක මෙතනින් කියවෙනවා. හරිද? රයිට්. ඔයාලගේ පුතේ දීලා තියෙන ටියුට් එකේ 16 වෙනි පිටුවේ, ටියුට් එකේ 16 වෙනි පිටුවේ දීලා තියෙනවා දරුවනේ, ඔය සිලින්ඩර වල නැත්නම් සිලින්ඩර හතරක් ඇඳලා ඒ තුළ පිස්ටන් වල චලිත අවස්ථා හතරක් දාලා තියෙනවා. ඒකෙන් පුතේ ඔයාලා කරන්න, කියන ඔයාලට දීලා තියෙන ටියුට් එකේ ඔයාලා කරගන්න දරුවනේ, ඒ කියන්නේ ටියුට් එක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ ටියුට් එකේ මෙන්න මේ වම් පැත්තේ තියෙන වැල් එක නම් කරගන්න පුතාලා චූෂණ වැල් වේය කියලා. ඔයාලගේ ටියුට් එකේ 16 වෙනි පිටුවේ මේක දීලා තියෙනවා. ඒ නිසා හැම දරුවෙක්ම 16 වෙනි පිටුවේ තියෙන මෙන්න මේ පළවෙනි වැල් එක නම් කරගන්නක චූෂණ වැල් වේය කියලා. මේක නම් කරගන්න පුතා චූෂණ වැල් වේය කියලා හැමෝම. මෙයා චූෂණ වැල් වේය. මේ වැල් වේ නම් කරගන්නක පුතේ පිටාර වැල් වේය කියලා. රූපේ ලකුණු කරගන්නකෝ. 16 වෙනි පිටුවේ තියෙන රූප සකහනේ ලකුණු කරගන්න. මේ වැල් එක නම් කරගන්න චූෂණ වැල් වේය. හරිද? මේ වැල් වේ නම් කරගන්න පිටාර වැල් වේය. මේ මැද තියෙන කොටස තියෙන්නේ, මේ මැද තියෙන්නේ දරුවනේ, මේ මැද තියෙන කොටස නම් කරගන්න කැමති රූප සටහනක පුලිඟු පේනුව කියලා. පුලිඟු පේනුව ඒක නම් කරගන්න පුලිඟු පේනුව, ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් එක. හරි. ඊට පස්සේ කැමති සිලින්ඩර් එකක නම් පළවෙනි කියන තමයි. ඔයාලා මේ සිලින්ඩර් වල වෙන මේ පිස්ටන් එකට යන්න පුළුවන් උපරිම තැන කියලා සිලින්ඩර් එක තැනක් මාක් කරගන්න TDC කියලා දාන්න. යට සීමාවක් දාගන්න BDC කියලා. සිලින්ඩර් එකක උඩ සීමාව TDC, යට සීමාව BDC. මෙයා TDC, මෙයා BDC. හරිද? මෙයා TDC, මෙයා BDC. අන්නේ TDC BDC කියන ස්ථාන දෙක මේ අනිත් සිලින්ඩර් වල ලකුණු කරන්න. හැම එකෙම ලකුණු කරන්න උඩ TDC, යට BDC. මෙයාගේ උඩ TDC, යට BDC. මෙයාගේ රූප සටහන වලගේ උඩ TDC, යට BDC. ලකුණු කරන්න වෙටික. හරි. ඔය අවස්ථා හතර ලකුණු කරගන්න. හරි. දැන් ඔන්න මම පෙට්‍රල් ෆෝර් ස්ට්‍රෝක් එන්ජින් එකක සර්කල් එක මම පැහැදිලි කරන්නට යන්නේ. කොහොමද මේක වෙන්නේ කියලා මම දැන් පැහැදිලි කරනවා. හොඳට අහගෙන ඉන්න, කියන දේ එක වතාවෙම ඔළුවට දාගන්න. හරි. පොතේ මෙතනදි වෙන්නේ මෙහෙම දෙයක්. පොතේ දැන් මේ දඹර රකඳ දිනවනේ. දඹර රකඳ චලිත වෙනකොට තමයි පිස්ටන් එක උඩට යටට යන්නේ. හරිද? දඹර රකඳ චලිත වෙද්දී තමයි පිස්ටන් එක පොතේ උඩට යටට යන්නේ. දැන් මම කියන දේ හොඳට තේරුම් ගන්න. මුලින්ම පොතේ දඹර රකඳ කරකැවිලා පිස්ටන් එක, හරි හොඳ හිතන්න, පිස්ටන් එක පොදේ TDC සීමාවේ තිබිලා BDC සීමාව දක්වා පහළට ඇදලා ගන්නවා. ආන්ගේ පිස්ටන් එකේ චලිතය තමයි මම මේ ඊතලෙන් දැම්මේ. මේ පිස්ටන් එක පුතා මුලින්ම දඟර කන මගේ টপ ඩෙඩ් සෙන්ටර් එකේ ඉඳලා බොටම් ඩෙඩ් සෙන්ටර් එක දක්වා පහළට ගන්නවා. පොදේ පහළට ගන්නකොට මේ වැල්ව දෙකම වැහිලා ඉදීන්නේ. මෙයා පහළට එද්දි මේ සිලින්ඩර් එකේ ඇතුලේ තියෙන හිස් පරිමාව මොකද වෙන්නේ? සිලින්ඩර් එකේ පරිමාව පොදේ වැඩි වෙනවා. සිලින්ඩර් එකේ පරිමාව වැඩි වෙනකොට ඒ තුල තියෙන පීඩනය මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනකොට ඒ තුල තියෙන පීඩනය පුතා අඩු වෙනවා. මොනා යහගන්න? පිස්ටන් එක TDC වල තිබිලා පහළට චලිත වෙනකොට සිලින්ඩරේ ඇතුළ තිබිච්ච පරිමාව පුතේ වැඩි වෙනවා. පරිමාව වැඩි වෙද්දි ඒ තුල තිබිච්ච පීඩනය අඩු වෙනවා. ආන්ගේ පීඩනය අඩුවීම නිසා දරුවනේ සිද්ධ වෙනවා එළියේ ඉඳලා දේවල් ඇතුළට ඇදලා ගන්න ට්‍රයි කරනවා. ඒ කියන්නේ දැන් පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා චලිත වෙද්දි සිලින්ඩරක ඇතුළ තිබිච්ච පරිමාව වැඩි වුණා. මේ පරිමාව වැඩි වෙනකොට හොඳට හිතන්න, පරිමාව වැඩි වෙනකොට ඇතුළ පීඩනය අඩු වුණා. ඇතුළ පීඩනය අඩු වෙද්දී පුතේ මෙන්න මේ චූෂණ වැල්වේ පමණක් විවෘත වෙනවා. මේ වැල්ව එක විවෘත වෙලා එළියේ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය, ඒ කියන්නේ එයා ෆුවල් මික්ෂර් එක කෙලින්ම මෙන්න මේ වැල්ව එක හරහා සිලින්ඩරයක තුළට ඇදිලා එනවා. ආන් ඒ අවස්ථාව අපි කියනවා චූෂණ පහර කියලා. ඔන්න අය අහගන්න, චූෂණ පහර කොහොමද සිද්ධ වෙන්නේ? සිලින්ඩර් එක තුළ පිස්ටන් එක TDC වල තියෙනවා. TDC වල තියෙන මේ පිස්ටන් එක BDC දක්වා චලිත වෙනවා. චලිත වෙද්දී සිලින්ඩරය තුළ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙද්දී ඇතුළේ පීඩනය අඩු වෙනවා. ඒ පීඩනය අඩු වෙනකොට චූෂණ වැල්වේ විවෘත වෙලා එළියේ තියෙන එයාර් ෆුවල් මික්ෂර් එක, ඒ කියන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩර් එක තුළට ඇදිලා එනවා. ඒ අවස්ථාව චූෂණ පහර කියලා කියනවා. ඊළඟට මේ දඟර කඳේ චලිතේ නතර වෙන්නේ නැහැ. දඟර කඳ දිගටම කැරකෙනවා. ඇත්තටම වෙන්නේ දඟර කඳේ පළවෙනි වට භාගෙදී. ඒ කියන්නේ අංශක 180 කදී තමයි මේ චලිතය සිද්ධ වෙන්නේ. දඟර කඳේ පළවෙනි වට භාගෙ මේක කැරකෙනකොට වට භාගයක් කැරකෙනකොට ඔය සිද්ධිය වෙනවා. හරිද? ඒ කියන්නේ අංශක වලින් ගත්තොත් නම් අංශක 180ක් චලිතෙදී ඔය වැඩි වෙනවා. හරි? ඊට පස්සේ දඟර කඳ ඉතිරි වට භාගය සම්පූර්ණ වෙනවා. ඉතිරි වට භාගය කියන්නේ අංශක 360ක් සම්පූර්ණ වෙනවා.
දහන කඳ 360 සම්පූර්ණ වෙනකොට මෙන්න මේ පිස්ටන් එක මෙයාගේ දරුවනේ BDC සීමාවේ සිට TDC සීමාව දක්වා උඩට යන්න ගන්නවා. දැන් පළවෙනි අවස්ථාවේ පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා ආවනේ. ආන් ඒ ආපු පිස්ටන් එක තමයි දැන් BDC සිට ආය TDC දක්වා චලිත වෙන්න ගන්නෙ. පුතේ මේ යට ඉඳලා පිස්ටන් එක උඩට යනකොට මේ ඇරිච්ච ෆියුෂන් වැල්වේ ටංගල වැහෙනවා. ෆියුෂන් වැල්වේ වැහෙනවා. වැහුණ ගමන් ඇතුලේ තියෙන පුතා එයා ෆුවල් මික්ෂර් එකක් නේ. පෙට්‍රල් වාත මිශ්‍රණයනේ තියෙන්නේ. මෙන්න මේ ඇතුලේ තියෙන එයා ෆුවල් මික්ෂර් එක කම්ප්‍රෙස් වෙන්න ගන්නවා දැන්. හද වෙන්න ගන්නවා. යටින් පිස්ටන් එක උඩට යනකොට උඩ වැල්ව් දෙකම වැහිලා තියෙන්නේ. ඇතුලේ තියෙන මිශ්‍රණයට එළියට යන්න විදිහක් නැහැ. එතකොට මිශ්‍රණය තෙරපීමකට ලක් වෙනවා. අපි කියනවා ඇත්තරම මිශ්‍රණය සම්පීඩනය වෙනවා. මිශ්‍රණය සම්පීඩනය වෙනවා පොදේ මෙන්න මේ මෙතන තියෙන ඇත්තරම TDC සීමාවනි. මෙලා BDC නි. එතකොට මේ TDC සීමාවට පිස්ටන් එක එනකොට ඇතුලේ තිබිච්ච පෙට්‍රල් වාත මිශ්‍රණය දහන කුටීරය තුළටම පුතා තෙරපෙනවා. දහන කුටීරය තුළටම තෙරපෙනවා. ආන්ගේ පහර අපි හඳුනා ගන්නවා සම්පීඩන පහර. මේ පහර වෙනකොට දඟරක දංශක 360ක් කරකැවිලි ඉවරයි. ඒ කියන්නේ දඟර කඳෙන් සම්පූර්ණ වටයක් ගිහිල්ලා ඉවරයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඒ සම්පීඩන පහර අවසාන වෙද්දී ඒ කියන්නේ පිස්ටන් එක උඩට තෙරපවිලා මෙන්න මේ සීමාව මේ TDC සීමාවෙන් උඩට මෙන්න මේ හරියට එයාපෝල් මික්ෂර් එක ගිහිල්ලා පද වෙනකොට අපි කියනවා සම්පීඩන පහර. ඇත්තනම මේ සම්පීඩන පහර අවසානයේදී ඔය සම්පීඩණය වෙච්ච එයා ෆුවල් මික්ෂර් එකට ස්පාක් ප්ලග් එකෙන් ස්පාක් ගහන්න ගන්නවා. ස්පාක් ගහන්න ගන්නවා. මෙන්න මේ ස්පාක් ගහන එකත් එක්ක ඇති වෙච්ච සම්පීඩිත වාතය ක්ෂණිකව දහනය වෙනවා. ඒ කියන්නේ ඇත්තනම මොකද වෙන්නේ මෙතන? සම්පීඩණය වුණාට පස්සේ පෙට්‍රල් වාත මිශ්‍රණයට මෙතනින් ස්පාක් මුදා හරිනවා සම්පීඩන පහර අවසානයේදී. එතකොට මොකද වෙන්නේ? එයා ෆුවල් මික්ෂර් එක ගිනි ගන්නවා. ගිනි ගන්න අධිපීඩනයක් යටතේ. මෙන්න මේ අධිපීඩන යටතේ ගිනි ගන්න නිසා මේ පිස්ටන් එක මතුපිට අධික තෙරපුම් බලයක් ඇති වෙලා පිස්ටන් එක පොතේ තුන්වෙනි අවස්ථාවේදී වේගෙන් පහළට ගමන් කරනවා. වේගෙන් පහළට ගමන් කරනකොට ඇත්තරම පිස්ටන් එක TDC වල ඉඳලා BDC දක්වා පහළට චලිත වෙන්න ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි එන්ජින් එකේ දඟර කඳ මත බලයක් ඇති වෙන්නේ. එන්ජින් එකේ දඟර කඳ මත, ඒ කියන්නේ පිස්ටන් එක මත ඇති වෙන බලය පිස්ටන් අතහරහා දඟර කඳට දෙනවා. මේ වෙලාවේ තමයි එන්ජිමට ශක්තිය ලැබෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී වැල්ව් දෙකම වැහිලා තියෙන්නේ. මේ පහරට කියනවා බල පහර කියලා. මේ පහර සිද්ධ වෙද්දී පුතේ ඇත්තරම සම්පූර්ණ වටයක් මෙතෙන්ට ඉවරයි. මෙතෙන්ට ඇදි වට එකහමාරක්, ඒ කියන්නේ අංශක 540ක් දරුවනේ චලිත වෙනවා. 360ට තව අංශක 180ක් එකතු වෙලා අංශක 540ක් කරක වෙනවා. මෙතනින් චලිතය නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ දඟරනන තවදුරටත් චලිත වෙනවා. දඟරනන තව වට භාගයක් කරකවනවා. දඟරනන තව වට භාගයක් කරකවනකොට පිස්ටන් එක නැවත BDC සීමාවේ සිට TDC දක්වා ඉහළට චලිත වෙනවා. ඉහළට චලිත වෙද්දී මෙන්න මේ වෙලාවේ ඇතුලේ දැන් තියෙන දහණය වෙලා අයින් දහණය වෙලා ඉවර වෙච්ච එයා ෆුවල් මික්ෂර් එක සරලව අපි කියනවා ඒ කියන්නේ එතන තියෙන පුතේ මේ දුම තියෙන්නේ දහණය වෙච්ච ඵලය. ඒ කියන්නේ දුම පළු පාට, ඒ කියන්නේ පළු පාටම නෙමෙයි දුමක් තියෙන්නේ. මෙන්න මේ ස්මෝක් එක දරුවනේ මෙන්න මෙතන තියෙන මේ පිටාර වැල්වේ විවෘත වෙලා මෙතන තියෙන ඒ දහණය වෙච්ච ඵලය මෙන්න මේ ලයින් එකෙන් එළියට යනවා. මේ ලයින් එකෙන් එළියට යනවා. මෙන්න මේ ලයින් එකෙන් එළියට යනවා. එතකොට අපි කියනවා ඒක සෛලාසනය දක්වාම යනවා. එතනින් තමයි ඉන්ධන දහණය වෙච්ච දුම එළියට යන්නේ. මේ පහරට අපි කියනවා පිටාර පහර කියලා. මේ පිටාර පහර සිද්ධ වෙනකොට තව අංශක 180ක් මේකට එකතු වෙලා අංශක 720 දක්වා චලිතයක් දකින්නවා දරුවනේ දඟර කඳේ. ඔන්න අහගන්න මුලින්ම චූෂණ පහර සිද්ධ වෙනවා. චූෂණ පහර සිද්ධ වෙද්දී සිලින්ඩරක තුල තියෙන පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. සිලින්ඩරය තුල පරිමාව වැඩි වෙනවා, පීඩනය අඩු වෙනවා, චූෂණ වැල්වේ විවෘත වෙලා එළියේ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය ඇතුළට එනවා. ඔන්න පළවෙනි අවස්ථාව. හරි. දෙක. සම්පීඩන පහර සිද්ධ වෙද්දී වෙන්නේ පිස්ටන් එක BDC සිට TDC දක්වා චලිත වෙනවා. වැල්ව් දෙකම වැහිලායි තියෙන්නේ. මිශ්‍රණය සම්පීඩණය වෙනවා. සම්පීඩන පහර අවසානයේදී ස්පාක් ප්ලග් එක මගින් ස්පාක්, ඒ කියන්නේ පුළුඹ මුදා හරිනවා. ඒ වෙලාවේ සම්පීඩිත මිශ්‍රණය ක්ෂණිකව දහනයකට ලක් වෙලා අධික තෙරමුවක් පිස්ටන් එකේ මතුපිට ඇති කරනවා. ඕක තමයි සම්පීඩන පහර.
ඊළඟට තව වටේ භාගයක් කරකවෙනවා. ඒ කියන්නේ අංශක 540ක් කරකවෙද්දී පිස්ටන් එක BDC සිට TDC සිට BDC දක්වා චලිත වෙනවා. ඒකට හේතුව පිස්ටන් එකේ උඩ තියෙන කලාපයේ අධික තෙරපුමක් පිස්ටන් එක මතුපිට ඇති කරනවා. මේ වෙලාවේ වෑල්ව දෙකම වැහිලායි තියෙන්නේ. පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිතයකට ලක් වෙලා එන්ජිමට අවශ්‍ය ජවය දෙනවා. දඟල කඳ වටේ එකහමාරක් කරකැවිලා ඒ කියන්නේ අංශක 540ක් කරකැවිලා. ඊට පස්සේ පිටාර පහරට එනකොට අපි පිටාර පහරට එනකොට පිටාර පහරෙදි අපි කියනවා පිස්ටන් එක BDC සිට TDC දක්වා චලිත වෙනවා. චලිත වෙනකොට පිටාර වෑල්වේ පමණක් විවෘත වෙලා ඇතුළේ තියෙන දහන ඵලය එළියට යනවා. මේ වෙලාවේ දඟර කඳ සම්පූර්ණ වට දෙකක් දඟර කඳ වට දෙකක් සම්පූර්ණ කරනවා. ඔන්න ඔය අවස්ථා හතරට තමයි අපි කියන කොට එක එන්ජින් සර්කල් එකක් කියලා. දැන් ඔයාලට මෙහෙම අදහසක් එනවා මේ එන්ජින් සර්කල් එකක් ඇති වෙනකොට දරුවනේ දඟර කඳ සම්පූර්ණ වට කීයක් කරකවෙනවද? දෙකක් කරකවෙනවා. ඇයි? අංශක 720ක් කියන්නේ දරුවනේ සම්පූර්ණ වට කීයද? දෙකක්. එහෙනම් මතක තියාගන්න ෆෝස්ටොක් එන්ජින් එකට එන්ජින් සර්කල් එකක් ඇති වෙනකොට දඟර කඳ වට කීයක් කරකවෙනවද? දඟර කඳ කරකවන බුදේ වට දෙකක්. ඔය සම්පූර්ණ වට දෙකක් කරකැවිලා තමයි ඔය එන්ජින් එකක ෆෝස්ටොක් සර්කල් එක දරුවනේ සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔන්න ඔය කතන්දර ටික දැන් නෝට් එකට දාගන්නටයි යන්නේ. හරි. මුලදලක ඩියුට් එක එන්න මම නැවතත් කියන්නම්. 16 වෙනි පිටුවට 16 වෙනි පිටුවට එන්න. හරි. ඔයාලගේ ඩියුට් එකේ 16 වෙනි පිටුවට ආවට පස්සේ මෙන්න මේ කතන්දරය ඇති 16 වෙනි පිටුවේ. හරි. ටියුට් එකේ 16 වෙනි පිටුවේ පුතේ ඔන්න ඔයාලගේ ඔන්න රූප සරණ තියෙනවනේ. හරි. ඔය රූප සරණත් එක්ක අපි සම්බන්ධ වෙමු. 16 වෙනි පිටුවේ රූප සරණ තියෙනවනේ. හරි. එයාගේ පුතේ ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි. ඒ කියන්නේ ඔය ඉන්ටේක්, කම්ප්‍රෙෂන්, පවර්, එක්සෝස්ට් කියලා තියෙනවනේ. ඔයාලට මම කලින් කිව්වා වගේ දරුවනේ ඔය පළවෙනි රූප සරණට යටින් නෝට් කරගන්න ඉන්ටේක් කියන එකට යටින් ලියන්න පුතේ. සිංහලෙන් ලියන්න එකට කියනවා චූෂණ පහර කියලා. යටින් ලියා ගන්න. සිම්පල් ABCD කියන පහර හතර යට ඉන්ටේක් කියන දන ලියා ගන්න චූෂණ පහර. ඉන්ටේක් කියන දන ලියන්න චූෂණ පහර. හරි. කම්ප්‍රෙෂන් කියන දන ලියා ගන්න සම්පීඩන පහර. කම්ප්‍රෙෂන් කියන දන දා ගන්න සම්පීඩන පහර. පවර් කියන දන දා ගන්න පොතේ බල පහර. පවර් කියන දන දා ගන්න බල පහර. එක්සෝස්ට් කියන දන දා ගන්න පුතේ. එක්සෝස්ට් කියන දන දා ගන්න පිටාර පහර කියලා. පිටාර පහර. පිටාර පහර. හරි. ඒ වගේම ඔයාලගේ ඔය ටියුට් එකේ ඔය දිලා දෙන රූප සරණේ මම කිව්වා මෙන්න මෙතන මේ සිලින්ඩර් එකේ යන්න පුළුවන් පිස්ටන් එකට යන්න පුළුවන් උපරිම උස TDC අවමුදල BDC ඒ ටික නෝට් කරගන්න කියලා කිව්වා. ඒකත් ඔයාලගේ සිලින්ඩර් බඳේ නෝට් කරගන්න. සිලින්ඩර් එකේ උඩ සීමාව TDC යට සීමාව BDC පිස්ටනට යන්න පුළුවන් උපරිම අවම සීමා දෙක. හරිනි. හොඳයි. ඒ ටික හරි. ඒ කිව්වේ මම ඔයාලට අදහස් කරේ පුතේ මෙන්න මේ කොටසයි මම ඔයාලට නෝට් කරගන්න කියලා කිව්වේ. ඔයාලා මං හිතන්නේ ඒක නෝට් කරගෙන ඇති. හරි. මෙන්න මෙයයි මම කිව්වේ. දැන් සිලින්ඩර් එකේ පුතේ මේ මෙන්න මෙයා මේ සිලින්ඩර් එකේ උඩ කොටස TDC යට කොටස BDC. එහෙම නම් කරගන්න සිලින්ඩර් හතරෙම පුතේ ඒක දාගන්න. සිලින්ඩර් හතරෙම පිස්ටන් එකට යන්න බලමු පරමුස TDC අවමුදල BDC ඒ ටික නෝට් කරගන්න. හරි. රයිට්. ඊට පස්සේ මම දැන් ඔය ටියුට් එකේ ඔයාලට දීලා තියෙන පිළිවෙලට මම එනවා පුතේ. ඔය චූෂණ සම්පීඩන බල පිටාර කියන අවස්ථා හතර ඇති වෙන්නේ කොහොමද කියලා කියන්න. ඒක මම පතරංග ජාතකයේ වගේ ලොකුවට දෙන්නේ නැතුව පොයින්ට් ෆෝම් එකෙන් දෙන්නම් පුතාලට. නෝට් එකට දාගන්න. එතකොටක පාඩම් කරන්න ලේසි. හරිද? රයිට්. අපි කතා කරමු. හරි. එතකොට දරුවනේ ඔයාලගේ සටහන තුළ අපි ওই ටික නෝට් කරගන්නට අවශ්‍යයි. කොහොමද මෙයාලගේ එක එක ස්ට්‍රෝක් එකේ සිද්ධ වෙන தত্ত্ব කියලා අපි කතා කරන්නට යනවා. හරි. එතකොට පුතේ ඔය தত্ত্ব ගැන කතා කරනකොට රයිට්. ඔයාලට දරුවනේ දීලා තියෙන ඔය මම ඩිස්ප්ලේ කළා නේදවත්. රයිට්. මෙයාට යටින් මම පැහැදිලි කිරීමක් කරනවා. දැන් ඔය ඇත්තටම මේ එන්ජින් එකක් ඇතුලේ ඔය සර්කියුලේෂන් එක සිද්ධ වෙද්දී කොහොමද ඒකේ தত্ত্বය සිද්ධ වෙන්නේ කියලා මට අදහසක් ගන්නට අවශ්‍යයි. ඒ නිසා මං චුටි වීඩියෝ එකක් ඇනිමේට් කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න මෙන්න මෙතන.
මගේ ඇනිමේෂන් එක දාන්නම්. ඔයාලට පේනවාකෝ මේ බලන්න. ඔය මේ චූෂණ සම්පීඩන බල පිටාර කියන අවස්ථා හතර සිද්ධ වෙද්දී ඔයාලට පේනවා. ටිකක් වේගෙන් යනවා. අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන් වෙයි පොතේ. දැන් මොකද දැන් ඔය මේ පිස්ටන් එක උඩ යට යනකොට ඔයාලට පේනවා වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන වැල්ව දෙක තියෙනවානේ. වැල්ව දෙක පුතේ ඉහළ පහළ චලිත වෙනවා. ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මැද තියෙන මෙයාගේ පුතා මේ ස්පාර්ක් ප්ලග් එක. එතන මේ ප්ලග් එකෙන් ස්පාර්ක් ලබා දීම සිද්ධ වෙනවා. ඔය නිල් පාටින් අදහස් කරන්නේ චූෂණ පාර එළියේ තියෙන පෙට්‍රල් වාතය මිශ්‍රණය ඇතුළට ඇදලා ගන්නවා. පිස්ටන් එක උඩ තල්ලු වෙනකොට දරුවනේ ඔයාලට පේනවා. ඒක තමයි කම්ප්‍රෙෂර් ස්ට්‍රෝක් එක කියලා කියන්නේ සම්පීඩන පහර. ඊට පස්සේ ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් ලබා දීමත් එක්ක ඇති වෙනවා අධික තෙරපුමක් සමග ගිනි ගන්නවා. අපි ඒකට කියනවා පවර් ස්ට්‍රෝක් එක. ඊට පස්සේ දහනය වෙච්ච දුම, ඔය අලු අලු පාට වගේ පාටකින් වලට දීලා තියෙන දුම, දුම එක්සෝස්ට් වෑල් එක, ඒ කියන්නේ පිටාර වෑල් වල විවෘත වෙලා එළියට යනවා. ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි, අන්න ඔය අවස්ථා හතර තමයි අපි දැන් මේ කතා කරන්නට යන්නේ. අපි දැන් එකින් එක කතා කරමු පුතේ. මෙයා යටතේ එනවා කතා කරන මුලින්ම ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන්නේ චූෂණ පහර, සක්ෂන් ස්ට්‍රොක්. අපි එදෙන්න ඇවිල්ලා කතා කරමු. මම නැවත කියන්නම්. චූෂණ පහර සිද්ධ වෙන්නේ පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. එතකොට සිලින්ඩර් එකේ පරිමාව වැඩි වෙනවා. හිස් පරිමාව වැඩි වෙනවා. ඇතුළේ පීඩනය අඩු වෙනවා. ඒ වෙලාවේ චූෂණ වෑල්වේ විවෘත වෙලා එළියේ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය ඇතුළට එනවා. පැහැදිලිද? හරි, කතා කරමුකෝ අපි. චූෂණ පහර කියන දේ ලියන මෙන්න මෙහෙම. පොයින්ට් ෆෝම් එකෙන් ලියමු යටි ඉහළට. පළවෙනි කෙනා. හරි, ලියන පොතේ. පිස්ටනය TDC සිට පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් ගනි. BDC දක්වා ගමන් ගනි. පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් ගනි. ඒ කියන්නේ උඩ ඉඳලා යනට එනවා. ඊළඟට වෙනවා. දැන් සිලින්ඩර් පරිමාව වැඩි වෙනවනේ. ඒකත් ලියමු. සිලින්ඩරේ පරිමාව වැඩි වන අතර පීඩනය අඩුවේ. පරිමාව වැඩි වන අතර පීඩනය අඩුවේ. ඊළඟට ලියන්න චූෂණ වෑල්වේ පමණක් විවෘත වේ. ඊළඟට ලියන්න විවෘතවන චූෂණ වෑල්වය තුළින් පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරයට ඇතුල් වේ. පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරයට ඇතුල් වේ. හරි. right. ඔන්න අපි කතා කරේ දරුවනේ චූෂණ පහර සිද්ධ වෙන විදිහයි. හරි. එතකොට ඔය සිද්ධිය සිද්ධ වෙනකොට දවරකට වට භාගයක් කරක වෙනවා. හරිද? එතනින් ලියන්න යටින් මම ඕකට ඉඩක් දීලා නම් නැතුව ඇති. නමුත් වෙන මේක ඔය කොහෙන් හරි ලියා ගන්න. අනේ ඕනේ. ඔයාලගේ මේ හරි මම පෙන්වන්න මෙන්න මෙහෙම. ඔයාලගේ මේ මේ ටික ලියලා ඉවරනේ. හරි, ඔය ටික ලියලා ඉවර වුණාට පස්සේ දරුවනේ මම එනවා කතා කරන්න. ඔයාලගේ දැන් ඔය රූප සරහන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලගේ ඔය ටියුට් එකේ තියෙන චූෂණ සම්පීඩන බල පිටාරිකන අවස්ථා හතර අන්නේ රූප සරහන යටින් දාගන්න. මෙයා දඟර කඳ අංශක 180ක් කරගෙන්නට ඕනේ. මේ අංශක 180ක් කියලා දාගන්න. මේක වෙද්දි දඟර කඳ අංශක 360ක් කරක වෙනවා. මෙයා 180යි, මෙයා 360යි, මේ අංශක 540යි, මේ අංශක 720යි. පොඩි කියලා ගන්න කොටක රූප සටහනේ අංශක 180යි, අංශක 360යි, අංශක 540යි.
අංශක 720යි. හරිද? right. ඊට පස්සේ මම වෙනවා කතා කරන්න සම්පීඩන පහර ගැන. දැන් චුට්ටක් අයහ ගන්නකො. සම්පීඩන පහර සිද්ධ වෙන්නේ ඒ වෙලාවකදී වෑන දෙකම වැහිලායි තියෙන්නේ. වෑන දෙකම වැහිලා තියෙන්නේ. පිස්ටනය BDC සිට TDC දක්වා චලිත වෙනවා. ඇතුලේ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙලා ඒ ටික දහන කුටීරය තුළට තෙරපෙනවා. ආන්ගේ අවස්ථාවේ ස්පාර්ක් ප්ලග් එක මගින් පුළුකු ලබා දෙනවා. දීලා මේ මිශ්‍රණය දහනය කරවනවා. දහනය කරවද්දී අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් යටතේ ඔ මෙයා දහනය වීම පුරේ සිද්ධ වෙනවා. අපි අන්නේ කාරණාව ලියනකොට යටින්. හරි ඒ ටික අපි යටින් ලියමුකෝ මෙන්න මෙහෙම. හරි එන්න ඔයාලගේ ටියුට් එකේ ඊළඟ අවස්ථාව තමයි පුතේ සම්පීඩන පහර කියන අවස්ථාවට අපි එනවා. සම්පීඩන පහර. හරි. සම්පීඩන පහර කියන දරට එනවා. ඇවිල්ලා පුතේ ලියන්නකෝ මෙන්න මෙහෙම සම්පීඩන පහර. මම ආපහු ඩිස්ප්ලේ කරන්නම් දරුවනේ. හරි සම්පීඩන පහර. හරි ඔයාලගේ දරුවනේ මෙන්න මෙයා තියෙනවා සම්පීඩන පහර. මෙතෙන්ට වෙලා ලියමුකෝ මෙන්න මෙහෙම. සම්පීඩන පහර ලියන්න පුතේ පළවෙනි ඩොට් එක දාලා ලියන්න. චූෂණ හා පිටාර. චූෂණ හා පිටාර. චූෂණ හා පිටාර. වැල්ව දෙකම. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. ඊට පස්සේ පිස්ටන් එක කොහමද යන්නේ? BDC සිට TDC දක්වා යට ඉඳලා උඩටයි යන්නේ. ඒක ලියන්න ඊළඟට පිස්ටනය. පිස්ටනය BDC සිට පිස්ටනය BDC සිට TDC දක්වා පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනී. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනී. පිස්ටනේ BDC සිට TDC දක්වා ගමන් ගනී. ඊළඟට ලියනවා පුතේ. ඊළඟට ලියන්න. සිලින්ඩරය තුල පරිමාව අඩුවී සිලින්ඩරය තුල පරිමාව අඩුවී පීඩනය ඉහළ යයි. සිලින්ඩරය තුල පරිමාව අඩුවී පීඩනය ඉහළ යයි. සිලින්ඩරය තුළ පරිමාව අඩුවී පීඩනය ඉහළයයි. පරිමාව අඩුවී පීඩනය ඉහළයයි. පරිමාව අඩුවී පීඩනය ඉහළයයි. ඊළඟට ලියන්න පුතේ. ඔයාලා ඉඩ මදුනොත් වෙනම කොළයක හරි ඔතන ලියාගෙන ටියුට් එක නමුන ගන්න. ඊළඟ එක කියලා ලියන්න. පෙට්‍රල් වාත මිශ්‍රණය. පෙට්‍රල් වාත මිශ්‍රණය. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. සම්පීඩණය වී. දහන කුටීරය තුළට තෙරපේ. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. දහන කුටීරය තුළට තෙරපේ. මිශ්‍රණය සම්පීඩණය වී. දහන කුටීරය තුළට තෙරපේ. සම්පීඩණය වී. දහන කුටීරය තුළට තෙරපේ. දැන් දහන කුටීරය තුළට තෙරපුනම් මොකද වෙන්නේ? මෙතනද ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් දෙනවා. දීලා මේ මිශ්‍රණය ෆයර් කරනවා. ඒකත් ලියන්න. ඊළඟ ඩොට් එක. මෙම සම්පීඩිත මිශ්‍රණයට මෙම සම්පීඩිත මිශ්‍රණයට මෙම සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවක් මගින් මෙම සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවක් මගින් පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි. පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි. පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි. දැන් දහනය කරනවා. දහනය කරනකොට මොකද වෙන්නේ පුතේ? මේ සිලින්ඩරය තුළ අධික පීඩනයක් අධික උෂ්ණත්වයක් සහිතව නැත්නම් අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් සිලින්ඩරය තුළ ඇති වෙනවා. ඒක ලියන අවසාන වාක්‍ය විදිහට
කියන අවසාන ලියන්න මෙවිට මෙවිට සිලින්ඩරය තුළ මෙවිට සිලින්ඩරය තුළ මෙවිට සිලින්ඩරය තුළ අධික වායු පීඩනයක් හා මෙවිට සිලින්ඩරය තුළ අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ. අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ. අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ. හරි, ඔන්න අපි සම්පීඩන පහර ගැන කතා කළේ. ඔක ඉක්මනින් නෝට් කරගන්න. ඊළඟ අවස්ථාව තමයි පුතේ බලපහර. බලපහර කියලා කියන්නේ ඔය අපි සලකන බලපහර කියලා කියන්නේ පුතේ එන්ජින් එකක ජවය සපයන ප්‍රධානතම, එහෙම නැත්නම් මූලිකම පහර විදිහට අපි පුතේ සලකන්නේ. හරි, රයිට්. මේක තව ලියනා ඉන්නවද? ඉක්මන් කරන්න ලියනා ඉන්නවනම් ඉවරයි නේද? හරි, ඉවර ඇති. මම ආයෙ පාඩමේ මෙතෙන්ට එනවා. දැන් චුට්ටක් බලන්න. මෙයාගේ පුතේ දැන් බලපහර සිද්ධ වෙනකොට මොකක්ද වෙන්නේ? දැන් බලපහර සිද්ධ වෙද්දි වෙන්නේ පුතේ පිස්ටර්නිකේ දැන් මෙන්න මේ සම්පීඩන පහර අවස්ථාවේ මෙතන ෆයර් වුණානේ. ෆයර් වුණාට පස්සේ ඇතිවන අධික උෂ්ණත්වය සහ අධික තෙරපුම පිස්ටර්න එකේ මතුපිටට ලබා දීලා පිස්ටර්න එක පුතා වේගයෙන් පහළට තල්ලු කරනවා. එතකොට ඇත්තටම වැල්ව් දෙකම වැහිලායි තියෙන්නේ. පිස්ටර්න එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. මෙන්න මේ චලිත වෙද්දි තමයි එන්ජිමට චවය ලැබෙන්නේ. පැහැදිලිද? හරි, අපි අන්නේ කතන්දරේ ලියමු ඊළඟට. හරි, ලියන පොතේ ඊළඟට බලපහර කියලා දැනට එනවා අපි. බලපහර කියලා දැනට එන්න. බලපහර. හරි, බලපහර කියලා දැනට ඇවිල්ලා ඔයාලගේ ටියුට් එකේ තියෙන පොතේ බලපහර කියන තැන. හරි, එතෙන්ට ආවට පස්සේ පොතේ ඔයාගේ මම ඩිස්ප්ලේ කළා මෙන්න මෙහෙම බලන්න බලපහර කියන තැන. පදෙන්ට ඇවිල්ලා ලියනවා පොතේ මෙන්න මෙහෙම පළවෙනි ඩොට් එක. වැල්ව දෙකම වෙහිලා තියෙන්නේ. ලියන්නේ ඒ නිසා මුලින්ම ඩොට් එකක් දාලා ලියන්න. චූෂණ හා පිටාර, චූෂණ හා පිටාර වැල්ව දෙකම, චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවති. ඊළඟට ලියන්න පුතේ සිලින්ඩරය තුල වූ, සිලින්ඩරය තුල වූ, සිලින්ඩරය තුල වූ අධික පීඩනය, සිලින්ඩරය තුල වූ අධික පීඩනය හේතුවෙන්, සිලින්ඩරය තුල වූ අධික පීඩනය හේතුවෙන් පිෂ්ඨණය, සිලින්ඩරය තුල වූ අධික පීඩනය හේතුවෙන් පිෂ්ඨණය, පිෂ්ඨණය TDC සිට BDC දක්වා, TDC සිට BDC දක්වා චලිත වේ. TDC සිට BDC දක්වා චලිත වේ. දැන් පුතේ ඔයාලට මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න, මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරි, ඊළඟට ලියන්න පුතේ තුන්වෙනි ඩොට් එක ලියන්න. මෙම පහර තුලදී, මෙම පහර තුලදී එන්ජිමට, මෙම පහර තුලදී එන්ජිමට ජවය ලැබෙන අතර, මෙම පහර තුලදී එන්ජිමට ජවය ලැබෙන අතර එය එය දඟර කඳ හරහා, එය දඟර කඳ හරහා ජවරෝදය දක්වා, ඒ දඟර කඳ හරහා ජවරෝදය දක්වා, ඒ දඟර කඳ හරහා ජවරෝදය දක්වා ගමන් කරයි. ඒ දඟර කඳ හරහා ජවරෝදය දක්වා ගමන් කරයි. ජවරෝදය දක්වා ගමන් කරයි. හරි, ඔන්න පුතේ අපි බලපහරත් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි එන්නේ කතා කරන්න පුතේ පිටාර පහර පිළිබඳව. පිටාර පහර. දැන් අපි පුතේ පිටාර පහර ගැන සාකච්ඡා කරනකොට මම පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මෙහෙම බලන්න. පිටාර පහර කියන්නේ මේ අවස්ථාවනේ. දැන් පිටාර පහර ගත්තට පස්සේ ඒ වෙලාවේ වැල්ව දෙකම වැහිලා නැහැ පුතේ. ඇත්තටම මෙතනදී සිද්ධ වෙනවා පිස්ටන් එක පුතා TDC සිට BDC දක්වා චලිත වෙනවා. යටි ඉඳලා උඩට පිස්ටන් එක යනවා. පිස්ටන් එක දැන් BDC සිට TDC දක්වා චලිත වෙද්දී පුතේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන වැල්වේ හැවත් පිටාර වැල්වේ විවෘත වෙනවා. පිටාර වැල්වේ විවෘත වෙලා ඇතුළත තිබිච්ච දහණය වෙච්ච ඵලය, ඒ කියන්නේ දුම එළියට යනවා. ඒ ටික සෛලාසන එක දක්වා දරුවනේ ක්‍රමානුරූපීව නලපද්ධතියක් කරා ඉවත් කිරීමයි මේදි සිද්ධ වෙන්නේ. එනිසා අපි කතා කරමු කොහොමද මේ පිටාර පහර සිද්ධ වෙන්නේ කියලා. හරි, එතෙන්ටම පුතේ කතා කරන පිටාර පහර. එතෙන්ට පිටාර පහර කියලා දරනවා. එන්න ඔයාලගේ ටියුට් එකේ පිටාර පහර කියලා දරන පුතේ.
විටාර පහරක් කියන තැනට ඇවිල්ලා හරි මෙහෙම දීලා තියෙනවා වගේ එක්සෝස්ට් ස්ට්‍රෝක් එක කියලා පිටාර පහර. පිටාර පහර කියන තැනට ඇවිල්ලා ලියන්න පුතේ පළවෙනි කෙනා මෙන්න මෙහෙම ලියන්න. පිස්ටනය පිස්ටනය BDC සිට TDC දක්වා පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනි. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනි. BDC සිට TDC දක්වා ඒ කියන්නේ යටි ඉඳලා උඩට යනවා. ඊළඟට පිටාර වැල්වය පමණක් පිටාර වැල්වය පමණක් විවෘත වේ. පිටාර වැල්වය පමණක් විවෘත වේ. පිටාර වැල්වය පමණක් විවෘත වේ. ඊට මොකද වෙන්නේ පොතේ දහනෙ වෙච්ච මිශ්‍රණය මේ වැල්වකෙන් මොකද වෙන්නේ එළියට පයින්නවා. එයා ඊළඟ පොතේ දහනය වූ මිශ්‍රණය දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුලින් දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුලින් ඉවතට ගමන් ගනී. ඉවතට ගමන් ගනී. දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුලින් ඉවතට ගමන් ගනී. ඉවතට ගමන් ගනී. හරි. දැන් පුතේ මේ පහර සිද්ධ වුණාට පස්සේ හොඳට අහගන්න. මේ පහර සිද්ධ වුණාට පස්සේ එන්ජිමේ වැඩේ වැඩි ඉවරයිද? නෑ. දැන් මේකේ පිස්ටන් එක දැන් PDC ඉඳලා TDC දක්වා ගියා උඩට උඩට ගියාට පස්සේ පුතේ හරි මම පැහැදිලි කිරීමක් කරන්න. හරි හොඳට අහගන්න. මම ඊළඟට ওই નોට් එකෙන් පස්සේ මම ඊළඟට එනවා කතා කරන්න මෙන්න මේ කාරණාව ගැන. දැන් පුතේ මෙතන පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා ගියාට පස්සේ එන්ජිමේ වැඩ මෙතනින් නතර වෙන්නේ නෑ. මොකද වෙන්නේ පිස්ටන් එක උඩට ගිහිල්ලා එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ පහර ආය ආරම්භ කරනවා. ඒ කියන්නේ පිස්ටන් උඩටම ගියා. TDC ලෙවල් එකට ගියා. ගියාට පස්සේ ආය මොකද වෙන්නේ? පිස්ටන් එක TDC වල ඉඳලා ආය BDC දක්වා චලිත වෙලා මෙයා 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 හදනවා. හදලා ආය මෙතෙන් යනවා පළවෙනි එකට. ඔන්න ඔබ පොදේ සර්කල් එකක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි ওই පද්ධතිය තුළ අපි දකින්නේ. එරුණාද සර්කල් එකක් විදිහට වැඩ කරනවා. ඔන්නෝකට අපි කියනවා එන්ජින් චක්‍රයක් කියලා. ඉතින් මේ එන්ජින් චක්‍රයේ සිද්ධ වෙද්දී වලට පේනවා පුතේ මම අර කලින් උත් වලට කිව්වා වලකට රූප සරණ යටින් එක් එක් පහර සඳහා දඟර කඳේ කරගෙන කෝණ ටික නෝට් කරගන්න කියලා. දැන් වට භාගයක් වට එකක් වට එකමාර වට දෙකක් කරකැවෙද්දී තමයි එන්ජින් එකේ අර ස්ට්‍රොක්ස් හතරම සිද්ධ කරගන්නේ. පැහැදිලිද? එතන මතක තියාගන්න. එහෙනම් සිව් පහර පෙට්‍රල් එන්ජින් එකක් ෆෝස්ටොක් පෙට්‍රල් එන්ජින් එකක එක එන්ජින් චක්‍රයක් සිද්ධ කරන්න දඟර කඳ වට කීයක් කරකවන්න ඕනේද? දඟර කඳ වට දෙකක් පුතේ කරකවන්න ඕනේ. දඟර කඳ වට දෙකක් කරකවන්න ඕනේ. පැහැදිලිද මම කියපු දේ? හරි. අන්න ඒ කාරණාවත් අපි යටින් ලියගමු. ලියන්න පුතේ ඔයාලා දැන් මේ මොකද්ද පිටාර පහර කියලා නෝට් එක දාපු තැනට යටින් මෙන්න මේ වාක්‍ය ඛණ්ඩයක් පුතේ අපි දාගනිමු. එතකොට නෝට් එක සම්පූර්ණ වෙනවා. රූලක් අරලා ලියන පුතේ යටින් මෙන්න මේව. දැන් මේ ටික ඔයාලා නෝට් කරගෙන ඉවරයිනේ. මෙයාට යටින් මෙන්න මේ ටික නෝට් කරන්න පුතේ. මෙයාට යටින් නෝට් කරනවා. රූලක් අරලා මෙහෙම ලියන්න. ඩොට් එකක් දාලා ලියන්න. පිටාර පහර අවසානයේදී පිටාර පහර අවසානයේදී පිටාර පහර අවසානයේදී පිස්ටනය 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 මුදුන් සීමාව වෙත පිස්ටනය මුදුන් සීමාව වෙත පැමිණෙන විට ඒ කියන්නේ DDC දක්වා යනවා කියන එකයි. මුදුන් සීමාව දක්වා පැමිණෙන විට පිටාර වැල්වය වැසි පිටාර වැල්වය වැසි චූෂණ වැල්වය ඇරේ. පිටාර වැල්වය වැසි චූෂණ වැල්වය ඇරේ. චූෂණ වැල්වය ඇරේ. චූෂණ වැල්වය ඇරේ. ඊළඟට ලියනවා පිෂ්ඨණය නැවත පිෂ්ඨණය නැවත පහළට චලිත වන විට. ඒ කියන්නේ මෙන්න මේ වැඩේ වෙද්දී පිෂ්ඨණය නැවත පහළට චලිත වන විට පිෂ්ඨණය නැවත පහළට චලිත වන විට නැවතත් නැවතත් අලුත් චූෂණ පහරක් නැවතත් අලුත් චූෂණ පහරක් ආරම්භ වී නැවතත් අලුත් චූෂණ පහරක් ආරම්භ වී ආරම්භ වී තවත් සිව්පහර චක්‍රයකට තවත් සිව්පහර චක්‍රයකට තවත් සිව්පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි.
තවත් සිව්පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි. තවත් සිව්පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි. තවත් සිව්පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි. හරි. එතකොට පොතේ මම ආය කියනවා ඔය එන්ජින් එකේ ඔය ස්ට්‍රොක්ස් හතර සිද්ධ වෙනකොට වට භාගෙ බැගින් අංශක 820ක් කරකවන එකට සම්පූර්ණ වට දෙකක් ඔය එක චරිතයක් සඳහා සිද්ධ වෙනවා කියලා අපි කියනවා. ඒ වගේ ලියලා ඔය කොටස අපි අවසන් කරමු. ලියන්න යටින් පොතේ මෙන්න මෙහෙම ලියන්න ඊළඟ කොටස. ඊළඟ කොටස ලියන්න. රූලක් අරලා ලියන්න ඩොට් එකක් දාලා පිස්ටනය පිස්ටනය එක් පහරක් පිස්ටනය එක් පහරක් සම්පූර්ණ කරන විට පිස්ටනය එක් පහරක් සම්පූර්ණ කරන විට පිස්ටන එක් පහරක් සම්පූර්ණ කරන විට සම්පූර්ණ කරන විට පිස්ටන අතමගින් පිස්ටන අතමගින් දඟර කඳ වට භාගයක් කරකවයි. 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 මේ නිසා මේ නිසා මේ නිසා එන්ජිමෙහි මේ නිසා එන්ජිමෙහි සිව්පහර චක්‍රයක් මේ නිසා එන්ජිමෙහි සිව්පහර චක්‍රයක් මේ නිසා එන්ජිමෙහි සිව්පහර චක්‍රයක් සම්පූර්ණ කරන විට එන්ජිමෙහි සිව්පහර චක්‍රයක් සම්පූර්ණ කරන විට එන්ජිමෙහි සිව්පහර චක්‍රයක් සම්පූර්ණ කරන විට එන්ජිමේ සිව්පහර චක්‍රයක් සම්පූර්ණ කරන විට දඟර කඳ පුරා වට දෙකක් කරකැවේ. ඒ කියන්නේ සම්පූර්ණ වට දෙකක් කියන එකයි. දඟර කඳ පුරා වට දෙකක් කරකැවේ. දඟර කඳ පුරා වට දෙකක් කරකැවේ. දඟර කඳ පුරා වට දෙකක් කරකැවේ. වරහන් මෙතන දාන අංශක 720යි. අංශක 720යි. අංශක 720යි. හරි. ලස්සනට නෝට් කරගන්නකෝ. ඉවර කරගන්න උත්සාහ කරන්න බලන්න. අනිම ඉක්මන් කරන්න බලන්න. හරි. ඉවරයි. රයිට්. ඊට පස්සේ පොදී අපේ රස සාකච්ඡා කරන ටියුට් එකේ ඊළඟ කොටසට ඒ තමයි පුතේ මේ ඔය පෙට්‍රල් එන්ජින් එකක තියෙන මේ වාසි සහ අවාසි. කියන්නේ පෙට්‍රල් සිව්පහර එන්ජිමක තියෙන වාසි සහ අවාසි. ඇත්තනම් පුතේ දැන් පෙට්‍රල් සිව්පහර එන්ජිමක තියෙන වාසි සහ අවාසි ගැන කතා කරද්දී අපි කතා කරන්නේ පෙට්‍රල් 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් එක්ක තමයි මේක අපි කම්පයා කරන්නේ. පැහැදිලිද? දැන් පෙට්‍රල් 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් එක්ක තමයි මේක කම්පයා කරන්නේ. දැන් අපි ගත්තාම පෙට්‍රල් 4 ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන වාසි මොනවද කිව්වොත් මෙන්න මේවා තමයි වාසි. පොතේ දැන් පෙට්‍රල් 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම මෙයාගේ තෙල් දෙන, ඒ කියන්නේ ඔයිල් දාන තැන වෙනමම තියෙන නිසා 2 ස්ට්‍රෝක් එන්ජින් එකක වගේ දැන් 2 ස්ට්‍රෝක් එන්ජින් එකක තෙල් දෙනක් නැහැනේ. ඒ නිසානේ අපි ඔය 2 ස්ට්‍රෝක් එන්ජින් වල 2T කියලා ඔයිල් જાතියක් පෙට්‍රල් එක දාන්නේ දරුවනේ. පෙට්‍රල් එක කලවම් කරලා 2T දාන ඒ නිසානේ. ඒවල දැකලා දෙනවා දැන් 2 ස්ට්‍රෝක් ඔය 3 wheeler රත තියෙන්නේ. 3 wheel වලට එහෙම වල දැකලා දෙනවා පෙට්‍රල් එක 2T කලවම් කරලා නේදාන්නේ. ඔයාලගේ ගෙදර තියෙනවනේ මොනවද තනබල කපන මැෂින් එකක්, අපි grass cutter එක කියන්නේ. දැන් grass cutter එකක් ගත්තාම එයාටත් අපි 2T පෙට්‍රල් එක කලවම් කරලා නේදාන්නේ. දෙවල් දෙපහර පෙට්‍රල් එන්ජින්. එතන මෙහෙම ගත්තාම දැන් ඔන්න හොඳට අහගන්න මම මේ කියන දේ. දැන් ඔය දෙපහර පෙට්‍රල් එන්ජින් එකක් ගත්තාම ඒ වගේ තෙල් දෙනක් නැහැ. ඒ නිසා අපි ඒකට පෙට්‍රල් කලවම් කරලා පෙට්‍රල් එක තමයි අපි මේක කලවම් කරලා දාන්නේ. ටූඩි කලවම් කරලා දාන්නේ. එතකොට පෙට්‍රල් පිච්චෙනකොට ටූඩි පිච්චලා අයින් වෙනවා. එතකොට ඒක ඇත්තරමේදී පෙට්‍රල් වගේම ටූටි වලත් වියදමක් යනවා. ටූ ස්ටොක් වල ෆෝර් ස්ටොක් වල එහෙම නැහැ. ෆෝර් ස්ටොක් වල ගත්තට පස්සේ ස්නේහන පද්ධතිය වෙනමම තියෙන්නේ. වෙනමනේ තියෙන්නේ ස්නේහන පද්ධතිය වෙනමම තියෙන නිසා ඉන්ධනත් එක්ක ඔයිල් කලවම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඕක පළවෙනි වාසිය. ඒ වගේම ටූ මේ ෆෝර් ස්ටොක් එන්ජින් වල ශබ්දය අඩුයි. ඒක වාසියක්. ඒ වගේම ෆෝර් ස්ටොක් එන්ජින් දෙදරන්නේ නැහැ. සුමටයි. ඒක වාසියක්.
ඒ වගේම ෆෝස්ට් ස්ට්‍රෝක් එන්ජින් වල පෙට්‍රල් පිච්චෙන එක අඩුයි. අපි කියනවා ඉන්ධන කාර්යක්ෂමතාවය නිහලයි. ඒ වගේම එන්ජිමේ බලය වැඩි. ඒව තමයි ෆෝස්ට් ස්ට්‍රෝක් වල තියෙන වාසි. හරිද? අපි කතා කරුවොත් එහෙම ෆෝස්ට් ස්ට්‍රෝක් වල වාසි මොනවද කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ෆෝස්ට් ස්ට්‍රෝක් වල වාසි ගත්තාම අපි කතා කරමුකෝ. ෆෝස්ට් ස්ට්‍රෝක් වල වාසි තියෙනවා. වාසි තමයි එකක් තමයි ශබ්දය අඩුයි. ශබ්දය අඩුයි. ඒ වගේම ඔය ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම සුමටයි. ඒ වගේම ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තට පස්සේ ඉන්ධන කාර්යක්ෂමතාවය නිහලයි. ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළයි. ඒ වගේම මෙයාගේ තෙල් දෙන, ඒ කියන්නේ තෙල් දෙන, ඒ කියන්නේ ඔයිල් සම්ප් එක ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකකම තියෙන නිසා, ඒ කියන්නේ මේ අර ඒක වෙනම තියෙන නිසා ඉන්ධන සමග ස්නේහක මිශ්‍ර කරන්න ඕනේ නැහැ. අපි කියනවා ඉන්ධන සමග ස්නේහක මිශ්‍ර කිරීම අවශ්‍ය නොවේ. හරිද? හරි, අවශ්‍ය නොවේ. ඒ වගේමයි එන්ජිමේ බලය මෙයාලගේ වැඩි. එන්ජිමේ බලය වැඩි. ඌපුති වාසි. ඔන්න ෆෝස් ස්ට්‍රෝක් වල තියෙන වාසි. ඊට පස්සේ අවාසි කතා කරනවා. ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන අවාසි මොනවද? දැන් අපි ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන අවාසි කතා කරමුකෝ. දැන් ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන අවාසි තමයි ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක පුතේ බරින් වැඩි. ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එක බරින් වැඩි. ඒ වගේම ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම දෙපහර එන්ජින් එකකට වඩා ආයු කාලය අඩුයි. ඒ වගේම මිලෙන් මෙයාල වැඩි. නඩත්තු වියදම මෙයාලගේ පුතේ වැඩි. ඒ වගේම එන්ජින් එකේ වේගය අඩුයි. හරි, ඔව්ව තමයි මෙයාගේ තියෙන අවාසි. අපි ගත්තොත් අවාසි ගත්තාම මෙයා පුතේ බරින් වැඩි. බරින් වැඩි. ඒ වගේම එන්ජින් වේගය අඩුයි. එන්ජිමේ වේගය බලය නෙමෙයි වේගය. වේගය අඩුයි. ඒ වගේම මෙයාගේ නඩත්තු වියදම නඩත්තු වියදම වැඩි. ආයු කාලය අඩුයි. හරි, ආයු කාලය අඩුයි. ඒ වගේමයි විශේෂම මෙයාලගේ මිල වැඩි. මිලෙන් වැඩි. ඔන්න පුතේ ෆෝස් ස්ට්‍රෝක් වල වාසි අවාසි. දැන් ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම මෙයාලගේ ශබ්දය අඩුයි. ඒක වාසියක්. සුමටයි. ඒක වාසියක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළයි. ඒක වාසියක්. ඉන්ධන සමග ස්නේහක මිශ්‍ර කිරීම අවශ්‍ය නැහැ. ඒක වාසියක්. එන්ජින් එකේ බලය වැඩි. ඒක වාසියක්. ෆෝස් ස්ට්‍රෝක් එන්ජින් එකක අවාසිත් තියෙනවා. එන්ජින් එකක් බරින් වැඩි. එන්ජිමේ වේගය අඩුයි. නඩත්තු වියදම මෙයාලගේ වැඩි. ආයු කාලය මෙයාගේ අඩුයි. මිල මෙයාගේ වැඩි. ඔන්න ඔය කතන්දර ටික තියෙනවා දැනගන්න. ඒ නිසා අපි කතා කරමු ඔයාගේ ටියුට් එකේ ඊළඟට දීලා තියෙන වගුවක්. අපි වගුවට දාගමු මේ ටික. වාසි සහ අවාසි කියන ටික. හරි, ඔයාගේ ඉන්න ටියුට් එකේ පුතේ ටියුට් එකේ එනවා ඊළඟට සාකච්ඡා කරන්න මෙන්න මේ කොටසට. හරි, ඔයාගේ ටියුට් එකේ එනවා මේ කොටසට. ටියුට් එකේ ඔයාලට දීලා තියෙන ටේබල් එකක්. අපි ටේබල් එක මෙහෙමම ෆිල් කරගමු පුතේ. හරි, පෙට්‍රල් එන්ජිමක වාසි සහ අවාසි. පෙට්‍රල් සිව්පහර එන්ජිමක වාසි සහ අවාසි කියලා නේ තියෙන්නේ. හරි, එතන තියෙනවා ටේබල් එකක්. අපි මේ ටේබල් එක පුතා මෙන්න මෙහෙම ෆිල් කරගමු. මම ඩිස්ප්ලේ කරා. මම මේ බෝඩ් එකේ දාපු කරුණු ටිකමයි තියෙන්නේ. හරි, පිළිවෙලට පුතේ ඔය ඩිස්ප්ලේ එකේ තියෙන කරුණු ටික ඔහොම පුතේ නෝට් කරගන්න බලන්න. වාසි මොනවද, අවාසි මොනවද කියලා වෙන වෙනම ලස්සනට නෝට් කරගන්න. හරි, මම බෝඩ් එකේ කතා කරපු කරුණු ටිකමයි තියෙන්නේ. ඉක්මන් කරගෙන බලන්න. වාසි අවාසි පිළිවෙලින් නෝට් කරගන්න. හරි, ඉක්මනින් ඉවර කරගන්න බලන්න.
ඉක්මනින් ටික කම්ප්ලීට් කරලා මට කියන්න ඉවරයි නම් ඉක්මන් කරන්න. ඉවරනම් මට කියන්න වැඩි ඉවර කට්ටිය කියන්න ටට්ටක් ගාලා. ඉවරද ඉක්මන් කරන්න.
හරි ඉවරයි. රයිට් මම හිතන්නේ වැඩේ ඉවරයි හොගෙම. රයිට්. තව එක්කෙනෙක් කියන රයිට් එක. තව එක්කෙනෙක් එකට අගල ලියන රණ ඉක්මන් කරන්න. ඉක්මන් ඉවර කර ගන්න බලන්න. හරි ඉක්මන් කරමු අපි. හරි මං හිතන වැඩි වෙලා කියලා. දැන් අපි පොතේ කතා කරේ මේ වෙනකම් පෙට්‍රල් ෆෝර් ස්ට්‍රොක් එන්ජින් එක ගැන කතා කරේ. දැන් පෙට්‍රල් ෆෝර් ස්ට්‍රොක් එන්ජින් එකක ක්‍රියාවලිය පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. හරි දැන් පෙට්‍රල් ෆෝර් ස්ට්‍රොක් එන්ජින් ගැන ගැටලුවක් නැහැ. දැන් අපි වෙන සාකච්ඡා කරන්න ඩීසල් ෆෝර් ස්ට්‍රෝක් එන්ජින් එක ගැන. දැන් පෙට්‍රල් වගේම තමයි ඩීසල් එක ලොකු සීන් එකක් නැහැ. ඒකේ පුංචි වෙනසක් විතරයි තියෙන්නේ. දැන් අපි ඩීසල් ෆෝර් ස්ට්‍රෝක් සර්කල් එක ගත්තට පස්සේ ඩීසල් ෆෝර් ස්ට්‍රෝක් එන්ජින් එකේ අර පෙට්‍රල් එකේ වගේමයි පුංචි වෙනස් කිරීම් කීපයක් තියෙනවා. අපි ඒ ටික විතරක් කතා කරනවා මෙතනදී. හරි එයාගේ සිස්ටම් එක තියෙනවා, දඟර කඳ තියෙනවා, ස්ප්‍රින් සෙට් එක තියෙනවා. මෙයාලගේ ප්‍රධාන වෙනස් ක්‍රීම් කීපයක් තියෙන මේ හැර ක්‍රියාවලිය නම් මෙයාලගේ බොහෝ විට එක සමානයි. පුංචි වෙනස් කිරීම් කීපයක් හැරෙනකොට. හරි ඊට පස්සේ මෙයාලගේ තියෙන ඉන්ජෙක්ටර් එකක්, ඒකයි මෙයාලගේ තියෙන වෙනස. හරි ස්පාර්ක් ප්ලග් එකක් නෙමෙයි තියෙන ඉන්ජෙක්ටර් එකක්. හරි ස්පාර්ක් ප්ලග් එකක් වෙනුවෙන් මෙයාලගේ තියෙන ඉන්ජෙක්ටර් එකක්. මෙයාගේ අර කලින් වගේමයි මෙයා අපි හඳුනා ගන්නවා මේ තියෙන චූෂණ පහර. සර් චූෂණ වැල්වය. චූෂණ වැල්වය තමයි මේ තියෙන්නේ. පළවෙනි වැල් එක චූෂණ වැල්වය. හරිද? ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙයා පිටාර වැල්වය. මෙයා පිටාර වැල්වය. මේ මැද තියෙන්නේ ඉන්ජෙක්ටරය. ඉන්ජෙක්ටර් එක වාගේ දැන් ටියුබ් එකේ ලස්සනට ඩීසල් සිව් පහර එන්ජිම කියන තැන ඔය විස්තර සියල්ලක්ම තියෙනවා. රූපසරණ ලෙසට මැදලා තියෙන නිසා මම නිකම් මේ කාටුන් ටයිප් එකකට තමයි මේ රූපේ හැඳගත්තේ. ඒකට ඔයාලට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. හරි. එතකොට ඒ වගේම මෙයාගේ තර කලින් වගේම මෙයා පොතේ චූෂණ පහර. මෙයා ඇවිල්ලා සම්පීඩන පහර. මෙයා ඇවිල්ලා බල පහර. මෙයා ඇවිල්ලා පිටාර පහර. පුතේ දැන් අපි ඩීසල් එන්ජින් එකක් ගත්තාම එයාගේ තියෙන පුතේ TDC VDC කියන සීමා දෙක. top dead center bottom dead center top dead center bottom dead center මේවත් අර ටියුබ් එකේ දීපු සටහනේ එහෙමම තියෙනවා. ඔයාලගේ රූප සටහනේ මෙන්න මෙතන මේ ඔය TDC BDC දාලා නැහැ. සිලින්ඩර් එකේ උපරිම තනයි අවම තනයි. පිස්ටන් එකට යන්න පුළුවන් උපරිම තනක් TDC කියලා දාලා අවම තනක් BDC කියලා දාගන්නකෝ. ඔයාලගේ දිලා තියෙන රූප සටහනේ, ඒ කියන්නේ ටියුබ් එකේ ඩීසල් සිව් පහර එන්ජිම කියන තැනට අදාළව රූපයක් තියෙන රූපේ ඔයා පුතා මෙතන TDC මෙතන BDC මෙන්න මේ සීමා දෙකක් දාගන්න. දැන් මම පැහැදිලි කරන්න අහගෙන ඉන්නේ හැම සිලින්ඩර් එකකම මේ ටික දාගන්න. පොතේ මෙතනදිත් වෙන්නේ අර වගේමයි. පිස්ටන් එක පුතා තියෙනවා TDC වල. පිස්ටන් එක TDC වල ඉඳලා BDC දක්වා චලිත වෙනවා. පිස්ටන් එක TDC සිට BDC දක්වා පුතා චලිත වෙනවා. හරිද? පිස්ටන් එක චලිත වෙනකොට හරි සිලින්ඩරය තුල අර කලින් වගේම
පරිමාව වැඩි වෙනවා. හරි, ඒ කියන්නේ මොකද්ද? පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. සිලින්ඩරය තුළ පරිමාව වැඩි වෙනවා. වැඩි වෙනකොට අර පෙට්‍රල් එන්ජින් එකේ නම් චූෂණ වාල්වේ විරුද්ධ වෙලා ඇතුළට ආවනේ පෙට්‍රල් වාත මිශ්‍රණය. මෙතනදී එහෙම වෙන්නේ නැහැ. මෙතනදී ඩීසල් වාත මිශ්‍රණ කියලා වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන වෙනස. මෙතන පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙද්දී පුතා චූෂණ වාල්වේ විරුද්ධ වෙනවා. චූෂණ වාල්වේ විරුද්ධ වෙලා ඇතුළට එනවා පුතා වාතය පමණක්. පැහැදිලිද? මෙතන තියෙන TDC ඉඳලා BDC දක්වා පිස්ටන් එක පහළට චලිත වෙනකොට චූෂණ වාල්වේ පමණක් විවෘත වෙලා, චූෂණ වාල්වේ පමණක් විවෘත වෙලා පුතේ එළියේ ඉඳලා ඇතුළට පෙට්‍රල් වාත මිශ්‍රණය වෙනුවට දැන් එන්නේ ඩීස් මේ වාතය පමණක්, පිරිසිදු වාතය විතරයි එන්නේ. චූෂණ වාල්වේ විවෘත වෙලා ඇතුළට එනවා වාතය පමණක්. පැහැදිලිද? වාතය පමණයි එන්නේ. ඊට පස්සේ ඔන්න ඔය පහර තමයි චූෂණ පහර කියලා කියන්නේ. ඊට පස්සේ සම්පීඩන පහර තුළ මෙතනදී වෙන්නේ, හරි, පිස්ටන් එක BDC සිට TDC දක්වා චලිත වෙනවා. පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. ඇතුළ තිබ්බ මොකද්ද දැන්? වාතය විතරයි. දැන් වාතය මොකද වෙන්නේ? කොම්ප්‍රෙෂන් එක ගන්නවා. වාතය කොම්ප්‍රෙස් වෙනවා. වාතය සම්පීඩනයට ලක් වෙනවා. අන්නේ සම්පීඩනයට ලක් වෙලා වාතය TDC වලට උඩින් තියෙන දහන කුටීරය තුළට තෙරපෙනවා. පැහැදිලිද? ඒ වෙලාවේ ඉන්ජෙක්ටරේ මගින් ඩීසල් ස්ප්‍රේ කරනවා. පුතේ දැන් වාතය කොම්ප්‍රෙස් කරද්දී ඇත්තටම වෙන්නේ වායු අණු අතර දුර අඩු වෙනවා. වායු අණු අතර දුර අඩු වෙලා වායු අණු කැඩිලා වායු අණු ලං වෙනවා. එතකොට ලං වෙනකොට අර අණු කැඩීමත් එක්ක තාපය පිට වෙනවා. එතකොට වාතය කොම්ප්‍රෙස් කරනකොට වාතයේ හීට් එක වැඩි වෙනවා. අන්න ඒ වැඩි වෙච්ච හීට් එකකින් යුක්ත වාතයට තමයි ඩීසල් ස්ප්‍රේ කරන්නේ. එතකොට ඩීසල් ස්ප්‍රේ කරනකොට ඩීසල් පහසුවෙන් ගිනි ගන්නවා. පැහැදිලිද? අර උණුසුම් වායු දහ වාතය තියෙන තැනට ඩීසල් ස්ප්‍රේ කරපු ගමන් මේ ඩීසල් ගිනි ගන්නවා. හරි, එතකොට මෙන්න මෙතන දරුවනේ දහනය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඕක සිද්ධ වෙන්නේ සම්පීඩන පහර අවසානයේදී. ඊළඟට සම්පීඩන පහර අවසානයේදී ඩීසල් ස්ප්‍රේ කරලා පස්සේ මෙන්න මෙයා තුල අධික තෙරපුමක්, එහෙම නැත්නම් අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් ඇති වෙනවනේ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස පිස්ටන් එක වේගයෙන් TDC සිට BDC දක්වා චලිත වෙනවා. අර කලින් වගේම එතකොට දඟර කඳට ජවය ලබා දෙන්නේ පිස්ටන් එක පහළට එන බල පහර තුලයි. ඒ වෙලාවෙත් වැල්ව දෙකම වැහිලා තියෙන්නේ. ඊට පස්සේ අවසානයේදී අර කලින් වගේම පිස්ටන් එක BDC සිට TDC දක්වා චලිත වෙනවා. චලිත වෙනකොට පිටාර වැල්වේ විවෘත වෙලා ඇතුළත තිබිච්ච දහනය වෙච්ච ඩීසල් වාත මිශ්‍රණය එළියට යනවා. නෝට් එක දාගන්න කලින් මම ආයෙ කියන්නම් අහගනින් හොඳට. ඩීසල් එන්ජින් එක මුලින්ම වෙන්නේ පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. පිස්ටන් එකකට පහළට යනවා. සිලින්ඩරේ පරිමාව වැඩි වෙනවා. චූෂණ වාල්වේ විවෘත වෙලා වාතය පමණක් සිලින්ඩරය තුළට එනවා. ඕක චූෂණ පහර. ඊළඟට පිස්ටන් එක TDC සිට BDC දක්වා, sorry, BDC සිට TDC දක්වා ඉහළට චලිත වෙනවා. ඇතුළත තිබිච්ච වාතයක් සම්පීඩනයට ලක් වෙනවා. ඒ සම්පීඩනයට ලක් වෙච්ච වාතය මතට ඩීසල් ස්ප්‍රේ කරලා ඩීසල් දහනය වෙන්න සලස්සනවා. ඕක සම්පීඩන පහර තුළ සිද්ධ වෙනවා. ඒ වෙලාවේ වැල්ව් දෙකම ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ දහනය වෙච්ච ඩීසල් පිස්ටන් එක මතුපිට අධික තෙරපුමක් ඇති කරලා පිස්ටන් එක වේගෙන් පහළට තල්ලු කරනවා. ඒ නිසා පිස්ටන් එක TDC සිට BDC දක්වා චලිත වෙනවා. ඒ වෙලාවේ දඟර කඳට ජවය ලැබෙනවා. ඊට පස්සේ ඒ වෙලාවෙත් වැල්ව් දෙකම ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ පිටාර පහරදී වෙන්නේ පිස්ටන් එක BDC සිට TDC දක්වා චලිත වෙනවා. පිටාර වැල්වේ විවෘත වෙලා දහනය වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණය එළියට යනවා. සෝරි, ඩීසල් වාත මිශ්‍රණය එළියට යනවා. දහනය වෙච්ච කට්ටිය දුම එළියට යනවා කියන්නේ. පැහැදිලිද? හරි. අපි අන්නේ අවස්ථා ටික දැන් නෝට් කරන්නට යන්නේ. ටියුබ් එකේ ඉන්න ඩීසල් සිව් පහර එන්ජිම කියලා තැනට අදාළව, ඩීසල් සිව් පහර එන්ජිම කියලා තැනට අදාළව පුතේ ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ රූප සරණ දීලා තියෙනවා ටියුබ් එකේ. හරි, ඩීසල් සිව් පහර එන්ජිම. මෙයා ගවලට පේනවා චූෂණ වැල්වය, පිටාර වැල්වය, විදිනිය කියන්නේ ඉන්ජෙක්ටරය. දැන් නැත්තල් ලියා ගන්න විදිනිය කියන්නේ ඉන්ජෙක්ටරය කියලා. හරි, රයිට්. ඔය ටික වරින් කොට දා ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හරි, ඊට පස්සේ මෙයාට යටින් අපි මේ පහරවල් හතර වෙන වෙනම කතා කරමු. පොතේ ලියන්න මුලින්ම චූෂණ පහර කියන දැනට එනවා. චූෂණ පහර. හරි, චූෂණ පහර කියන දැනට ආවට පස්සේ ඊට කලින් ඔය මන්තා පුංචි වැඩක් කරනවා. ඔය පහරවල් ගැන කතා කරන කලින් ඔය ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් දෙකේ වෙනස ගැන මම පුංචි පැහැදිලි කිරීමක් කරනවා. ඩීසල් එන්ජින් එකක තියෙන එකම වෙනස තමයි මේකේ ඉන්ජෙක්ටර් එකක් තියෙනවා. හරි, ඒ වගේම ඩීසල්
අර චූෂණ පහරදි පෙට්‍රල් එන්ජිම කණන් පෙට්‍රල් වාත මිශ්‍රණය තමයි සිලින්ඩරය තුළට ආවේ. මේ කියන්නේ වාතය විතරයි. අපි කතන්දර ටිකක් චුට්ටක් වෙන මේ ඔය පද්ධතිය ගැන පැහැදිලි කිරීමක් කරලා අපි පහරවල් ගැන කතා කරමු. ඔය රූපට යටින් මෙන්න මෙහෙම ලියන්න. ඔය රූපට යටින් මෙහෙම ලියන්න මේ වාක්‍ය ලියන්න. පෙට්‍රල් එන්ජිමක් හා සංසන්දනය කිරීමේදී පෙට්‍රල් එන්ජිමක් හා සංසන්දනය කිරීමේදී පෙට්‍රල් එන්ජිමක් හා සංසන්දනය කිරීමේදී ගමාවක් දාන්න ගමාවක් දාලා යන්න ඩීසල් එන්ජින් නිර්මාණයේ ඩීසල් එන්ජින් නිර්මාණයේ දක්නට ලැබෙන ඩීසල් එන්ජින් නිර්මාණයේ දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් වන්නේ පුලිඟු පේනු වෙනුවට ඉන්ජෙක්ටර යොදා තිබීමත් පුලිඟු පේනු වෙනුවට ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් වෙනුවට ඉන්ජෙක්ටර යොදා තිබීමත් විදුලි පුලිඟු ඇති කිරීමට හා විදුලි පුලිඟු ඇති කිරීමට හා බෙදා හැරීමට උපකාරී වන විදුලි පුලිඟු ඇති කිරීමට හා බෙදා හැරීමට උපකාරී වන ජලන පද්ධතිය වෙනුවට ඩීසල් තෙල් සම්පීඩනය සඳහා හා ඩීසල් තෙල් සම්පීඩනය සඳහා හා සඳහා හා එම තෙල් බෙදාහැරීම සඳහා එම තෙල් බෙදාහැරීම සඳහා එම තෙල් බෙදාහැරීම සඳහා විදුම් පොම්පයක් සහිත ඉන්ධන පද්ධතියක් යොදා තිබීමයි විදුම් පොම්පයක් සහිත ඉන්ධන පද්ධතියක් යොදා තිබීමයි ඉන්ධන පද්ධතියක් යොදා තිබීමයි විදුම් පොම්පයක් සහිත ඉන්ධන පද්ධතියක් යොදා තිබීමයි විදුම් පොම්පය කියන්නේ පොත ඉන්ජෙක්ටර් පම්ප් එක අපි ඔය ඉස්සරහට කතා කරනවා හරි මේ ටික ඉවර නේද කියලා ඊට පස්සේ පොතේ අපි එතනින් එහාට එකින් එක පහරවල් ගැන සාකච්ඡා කරන්න යමු මුලින්ම වෙන ටියුට් එකේ පොතේ ඔයාලට දීලා තියෙන චූෂණ පහර ගැන කතා කරන්න මුලින් වෙන පොතේ කතා කරන්න චූෂණ පහර සක්ෂන් ස්ට්‍රොක් පොයින්ට් ෆෝම් එකෙන් ලියාගමර කලින් වගේම ලියන්න මෙන්න මෙහෙම පළවෙනි ඩොට් එක ලියන්න චූෂණ පහර ගැන කියන පොතේ පිස්ටනය TDC සිට BDC දක්වා පිස්ටනය TDC සිට BDC දක්වා TDC සිට BDC දක්වා ගමන් ගනී පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් ගනී ගමන් ගනී ගමන් ගනී දෙවෙනි එක කරලා යන පොතේ දෙවෙනි ඩොට් එක සිලින්ඩරයේ පරිමාව වැඩිවන අතර පීඩනය අඩුවේ සිලින්ඩරයේ පරිමාව වැඩිවන අතර පීඩනය අඩුවේ පරිමාව වැඩිවන අතර පීඩනය අඩුවේ පීඩනය අඩුවේ මේකදී විවෘතයෙන් මොන වැල්වේ විතරද චූෂණ වැල්වේ විතරයි ඈ ඒකත් ලියමු දැන් ඊළඟ ඩොට් එක චූෂණ වැල්වේ පමණක් විවෘත වේ පමණක් විවෘත වේ ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ විවෘතන වැල්වේ තුලින් තමයි ඇතුළට වාතය ඇදිලා එන්නේ අන්න ඒක ලියන්න විවෘතවන
චූෂණ වැල්වය තුළින් විවෘත වන චූෂණ වැල්වය තුළින් විවෘත වන චූෂණ වැල්වය තුළින් වාතය පමණක් සිලින්ඩරයට වාතය පමණක් සිලින්ඩරයට ඇතුල් වේ. වාතය පමණක් සිලින්ඩරයට ඇතුල් වේ. වාතය පමණක් සිලින්ඩරයට ඇතුල් වේ. හරි. ඔය අපි කතා කළේ පුතා චූෂණ පහර පිළිබඳවයි. චූෂණ පහර ගැනයි. ඊට පස්සේ එනවා අපි කතා කරන්න සම්පීඩන පහර ගැන. එනවා පුතේ කතා කරන්න සම්පීඩන පහරට. සම්පීඩන පහරට ආවට පස්සේ සිද්ධ වෙන්නේ පුතේ ඇතුල තියෙන පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. වාතය කොම්ප්‍රස් වෙනවා. කොම්ප්‍රස් වෙන වාතයට ඩීසල් ස්ප්‍රේ කරනවා. ඕක තමයි සම්පීඩන පහරදී සිද්ධ වෙන්නේ. ලියන්න ඒ යටතේ මෙන්න මෙහෙම. චූෂණ හා පිටාර වැල්ව දෙකම චූෂණ හා පිටාර වැල්ව දෙකම චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. ඊළඟට ලියන්න පිෂ්ටණය පිෂ්ටණය BDC සිට TDC දක්වා පිෂ්ටණය BDC සිට TDC දක්වා ගමන් ගනී. පිෂ්ටණය BDC සිට TDC දක්වා ගමන් ගනී. දක්වා ගමන් ගනී. ඊළඟට ලියනවා. ඊළඟට ලියන්න. සිලින්ඩරය තුල වූ සිලින්ඩරය තුල වූ වාතය සිලින්ඩරය තුල වූ වාතය සම්පීඩණය වී වාතය සම්පීඩණය වී සම්පීඩණය වී දහන කුටීරය තුලට තෙරපේ. සම්පීඩණය වී දහන කුටීරය තුලට තෙරපේ. සම්පීඩණය වී දහන කුටීරය තුලට තෙරපේ. සම්පීඩණය වී දහන කුටීරය තුළට තෙරපේ. ඊළඟට ලියනවා ඔය සම්පීඩණය වෙච්ච වාතයට මොකද කරන්නේ? ඉන්ජෙක්ටරෙන් ඩීසල් ස්ප්‍රේ කරනවා. ඒකත් ලියන්න. මෙම සම්පීඩිත වාතයට ඉන්ජෙක්ටරයක් මගින් සම්පීඩිත වාතයට ඉන්ජෙක්ටරයක් මගින් ඩීසල් විදීම ඉන්ජෙක්ටරයක් මගින් ඩීසල් විදීම කරයි. ඩීසල් විදීම කරයි. එතකොට දැන් ඩීසල් විද්ද ගම මොකද වෙන්නේ? වාතය සහ ඩීසල් එකට මිශ්‍ර වෙච්ච ගම මේක ඩීසල් ෆයර් වෙනවා. ෆයර් වෙලා පිස්ටන් එක මත පිට අධික තෙරපුමක් ඇති කරනවා. ඒ කියන්නේ අවසාන වාක්‍ය විදිහට කියන්නේ මෙම මෙවිට සිලින්ඩරය තුල මෙවිට සිලින්ඩරය තුල අධික උෂ්ණත්වයක් මෙවිට සිලින්ඩරය තුල අධික උෂ්ණත්වයක් ඇති නිසා සිලින්ඩරය තුල අධික උෂ්ණත්වයක් ඇති නිසා ඩීසල් දහනය වී අධික වායු පීඩනයක් ඇති කරයි. 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 හරි. ඔන්න සම්පීඩන පහර හරි. ඊට පස්සේ බල පහරට ඉදදී පුතේ වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. පිස්ටන් එක මතු පිට තියෙන අධික තෙරපුම් බලය හේතුවෙන් පිස්ටනේ පහළට චලිත වෙනවා. පැහැදිලිද? අපි ඒක කතා කරමු. බල පහර ගැන. ලියන්න මෙහෙම. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. වැසී පවතී. ඊළඟට ලියන්න. සිලින්ඩරය තුල වූ අධික පීඩනය හේතුවෙන්
සිලින්ඩරය තුළ වූ අධික පීඩනය හේතුවෙන් සිලින්ඩරය තුළ වූ අධික පීඩනය හේතුවෙන් පිෂ්ටනය TDC සිට DDC දක්වා පිෂ්ටනය TDC සිට DDC දක්වා චලිත වේ. පිෂ්ටනය TDC සිට DDC දක්වා චලිත වේ. TDC සිට DDC දක්වා චලිත වේ. TDC සිට DDC දක්වා චලිත වේ. ඊළඟට ලියනවා මෙම පහර තුලදී මෙම පහර තුලදී මෙම පහර තුලදී එන්ජිමට ජවය මෙම පහර තුලදී එන්ජිමට ජවය ලැබෙන අතර එන්ජිමට ජවය ලැබෙන අතර එන්ජිමට ජවය ලැබෙන අතර එය එය දඟරකඳ හරහා එය දඟරකඳ හරහා එය දඟරකඳ හරහා ජවරෝදය දක්වා දඟරකඳ හරහා ජවරෝදය දක්වා ගමන් කරයි ගමන් කරයි දඟරකඳ හරහා ජවරෝදය දක්වා ගමන් කරයි. ඔන්න දැන් අපි කිව්වා බලපහරදී එන්ජිමට ජවය ලැබුණා. හරි. ඊට පස්සේ අවසාන පහරට එනවා මොකද? ඒ තමයි පිටාර පහර. දැන් පිටාර පහරදී සිද්ධ වෙන්නේ පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. පිටාර වැල්වේ විවෘත වෙලා දාහනය වෙච්ච ඩීසල් වාත මිශ්‍රණය ඉවතට ගමන් කරනවා. ඒක දුම එළියට යනවා. හරි. ලියන්නේ නිසා පිටාර පහර යටතේ පළවෙනි කෙනා. පිෂ්ටනය පිෂ්ටනය BDC සිට TDC දක්වා පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනි. පිෂ්ටනය DDC සිට TDC දක්වා ගමන් ගනි. ගමන් ගනි. ඊළඟට ලියන්න. පිටාර වැල්වය පමණක් විවෘත වේ. ඊළඟට ලියන්න. පිටාර වැල්වය පමණක්. පිටාර වැල්වය පමණක් විවෘත වේ. පිටාර වැල්වය පමණක් විවෘත වේ. ඊළඟට දහනය වූ මිශ්‍රණය දහනය වූ මිශ්‍රණය දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුළින් දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුළින් ඉවතට ගමන් කරයි. දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වය තුළින් ඉවතට ගමන් කරයි. එච්චරයි. හරි. දැන් මෙතනදිත් පුදේ අපි දකිනවා හරි මේ සර්කල් එක මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක දිගින් දිගටම ගමන් කරනවා. පැහැදිලිද? හරි. එතකොට ඒ කියන්නේ දැන් මෙතනින් පස්සේ මේක නතර වෙන්නේ නැහැ. දැන් මේ පිටාර පාර සිද්ධ වුණා. ඊට පස්සේ ආයෙත් අද්දවලා ටියුෂන් පාරට එනවා. අර කලින් වගේමයි. පැහැදිලිද? හරි. ලියන්න ඒකත් යටින් මෙන්න මෙහෙම ලියන්න. දැන් රූලක් අරලා වෙනම ලියන්න යටින් පුතේ. රූලක් අරලා යටින් වෙනම ලියන්න මෙහෙම. පිටාර පාර අවසානයේ පිෂ්ඨණය පිටාර පහර අවසානයේ පිෂ්ඨණය මුදුන් සීමාව වෙත ඒකර TDC දක්වා මුදුන් සීමාව වෙත පැමිණි විට මුදුන් සීමාව දක්වා පැමිණි විට පිටාර වැල්වය වැසි පිටාර වැල්වේ වැසි චූෂණ වැල්වය ඇරේ. පිටාර වැල්වේ වැසි චූෂණ වැල්වය ඇරේ. චූෂණ වැල්වය ඇරේ. චූෂණ වැල්වය ඇරේ. පිෂ්ටනේ නැවත මෙතනින් අතෙන් යනවා අය. පිෂ්ටනේ නැවත පහළට චලිත වන විට පිෂ්ටනේ නැවත පහළට චලිත වන විට පහළට චලිත වන විට නැවතත් අලුත් චූෂණ පහරක් නැවතත් අලුත් චූෂණ පහරක් ආරම්භ වී තවත් සිව් පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි. තවත් සිව් පහර චක්‍රයකට එන්ජිම මුල පුරයි. හරි.
පටික නවත් කළ අවසාන කරගන්නකො. හරි ඉක්මනින් වැඩ කරගන්න උත්සාහ කරන්න. මෙතනින් පස්සේ මම එනවා අද දවසේ ඊළඟ කොටසට. ඒ තමයි මේ ඔය පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් සංසන්දනය කරන්න මම යනවා. ඒ කියන්නේ ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් සංසන්දනය කරන්න. දැන් ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් සංසන්දනය කරනවා කියලා කියනකොට ඩීසල් එන්ජින් වලයි පෙට්‍රල් එන්ජින් වලයි තියෙන වෙනස්කම් පිළිබඳව තමයි ඇත්තටම මේකදී සාකච්ඡා කරන්නේ. දැන් ඩීසල් සහ පෙට්‍රල් ගැන කතා කරනකොට දැන් අපි අද දවසේ සාකච්ඡා කරපු නිසා මේ පිළිබඳව මම හිතන්නේ හොඳ අවබෝධයක් ඔයාලට ඇති. මම ඒක තමයි මෙතනදී ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. හරි. බලන්න මෙහෙම මම මෙහෙම පැහැදිලි කරනවා. පුතේ දැන් ඔයාලා බලන්න රයිට්. මම මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් පෙට්‍රල් සහ ඩීසල් හරි ඒ කියන්නේ පෙට්‍රල් එන්ජිමක ඩීසල් එන්ජිමක ගත්තාම ඔන්න බම දැන් කම්පයර් කරන මෙහෙම පෙට්‍රල් එන්ජිමක චූෂණ පහරදී මම බලන්න පෙට්‍රල් එන්ජිමක චූෂණ පහරදී සිලින්ඩරය තුළට එන්නේ මොනවද? පෙට්‍රල් වාතක මිශ්‍රණය. ඩීසල් එන්ජිමක චූෂණ පහරදී සිලින්ඩරය තුළට එන්නේ මොනවද? වාතය විතරයි. හරිද? ඒ වගේම මොනවද පෙට්‍රල් එන්ජිමක ගත්තට පස්සේ පෙට්‍රල් එන්ජිමක දහනය සිද්ධ වෙන්නේ කොහොමද? පුළුංගු ජ්වලනය වෙලා. පුළුංගු මගින්. ඒ කියන්නේ ස්පාර්ක් වෙලා. ඩීසල් එන්ජිමක දහනය සිද්ධ වෙන්නේ කොහොමද? සම්පීඩිත වාතයට ඉන්ජෙක්ටර් ඉන්ජෙක්ටරේ මගින් ඩීසල් ස්ප්‍රේ කරලා. පැහැදිලිද? ඒ වගේම පෙට්‍රල් එන්ජිමක පුතේ සම්පීඩන අනුපාතය 8ට 1ක් 10ට 1ක් අතර දෙන්නේ. ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය පුතේ 15ට 1ක් 25ට 1ක් අතර දෙන්නේ. හරි. ඒ වගේම පෙට්‍රල් එන්ජින් එකක් ගත්තහම පෙට්‍රල් එන්ජිමක එන්ජින් එකක තාප කාර්යක්ෂමතාව 125ක් 30ක් අතර දෙන්නේ. ඩීසල් එන්ජිමක තාප කාර්යක්ෂමතාව 30ක් 35ක් අතර තියෙන්නේ. පෙට්‍රල් එන්ජින් එකක් ගත්තම ප්‍රමාණයෙන් කුඩයි. ඩීසල් එන්ජින් ප්‍රමාණයෙන් ලොකුයි. ඩීසල් පෙට්‍රල් එන්ජින් ගත්තම ශබ්දය අඩුයි. ඩීසල් එන්ජින් වල ශබ්දය වැඩි. ඒ වගේම පෙට්‍රල් එන්ජිමක් ගත්තම ඔටෝ චක්‍රයට අනුව වැඩ කරනවා. ඩීසල් එන්ජිමක් ගත්තම ඩීසල් චක්‍රයකට අනුව වැඩ කරනවා. දැන් ඒ වෙනස් වීම අපිට එහෙම කතා කරන්න පුළුවන්. හරි. ඒ නිසා මම ඔයාලගේ ටියුට් එකේ දීලා දෙනවා ඊළඟට පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් සංසන්දනය කිරීමක්. මම මේක ටේබල් එකකම ෆිල් කරවන්නම්. දැන් මම ඔය කියපු කරුණුත් එක්ක. හරිනේ. රයිට්. එන්නකෝ පුතා ටියුට් එකට. මම මේක ඔයාලගේ ඩිස්ප්ලේ එකට දාන්න. ටියුට් එක ඔයාලා ඊළඟට සාකච්ඡා කරන්න තියෙන පුතේ. මෙන්න මෙයානේ. හරි. ඒ කවුද ඔයාලා තියෙන පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් වල තියෙන වෙනස්කම් ගැන කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට පෙට්‍රල් එන්ජිමේ සහ ඩීසල් එන්ජිමේ තියෙන වෙනස්කම්. එදෙන්න අදාළ ඔයාලා දීලා තියෙන යටින් පුතේ ටේබල් එකක්. ආගේ ටේබල් එක මම වාගේ ඩිස්ප්ලේ එකට දානවා. ලස්සනට විනාඩි 3 4ක් අතරේ දඩස් ගාලා අපි මේක නෝට් කරගමු. හරි, ඔන්න බලන්න. මම දැන් වාගේ ඩිස්ප්ලේ එකට. හරි, ලස්සන කරනන්දර ටික. පිළිවෙල ටික නෝට් කර ගන්නට ඕන පොදේ. පැහැදිලිද? හරි. දැන් පෙට්‍රල් එන්ජිම ගන්නකෝ. චූෂණ පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇද ගන්නවා. ඩීසල් වල මොකද වෙන්නේ? චූෂණ පහරේදී වාතය පමණක් සිලින්ඩරය තුළට ඇද ගන්නවා. ඊට පස්සේ පෙට්‍රල් වල සම්පීඩන පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනයට ලක් කරනවා. ඩීසල් වල සම්පීඩන පහරේදී වාතය පමණක් සම්පීඩනය කරනවා. පෙට්‍රල් වල ඉන්ධන දහනය වෙන්නේ විදුලි පුළුංගුවක් ආධාර කරගෙන. ඩීසල් වල වාතයට ඉන්ජෙක්ටරෙන් ඩීසල් ස්ප්‍රේ කරලා. පෙට්‍රල් වල සම්පීඩන අනුපාතය 8ට 1යි 10ට 1යි. ඩීසල් වල 15ට 1යි 25ට 1යි. පෙට්‍රල් වල තාප කාර්යක්ෂමතාව 125 30යි. ඩීසල් වල 30 35. ඔය විදිහට ටග් ගාලා ටේබල් එක පුතා ෆිල් කරන්න. හරි, විනාඩි 5ක් ඇතුළත ඔයාලා වැඩි ඉවර කරන්න පුළුවන්. හරි, ඉක්මනින් බලන්න ඔය ටේබල් එක ෆිල් කරගන්න. ලස්සන වැඩි කරන්න බලන්න. ඉක්මන් කරන්න. පුළුවන් ඉක්මනින් නොට් කරගන්න.
ඉවරද පුතේ වැඩ? තවම සටහන් කරන ඉන්න නම්බර පොඩ්ඩක් කියන්න. ඉක්මන් කරන්න. තව නෝට් කරනවා ඉවරද? මරවඩක් කියන්න. ඉවරද කියලා මරවඩක් කියන්න. ඉවරද කියලා ඉක්මන් කරන්න. හරි, ඉවරයි කියලා කියනවා. අඩු පාඩු තියෙන හදාගන්න ඉක්මනින්. මං හිතන්නේ වැඩි ඉවර ඇති නේද? හරි, ඉවරයි. රයිට්. හොඳයි. එහෙනම් පොතේ ඔතනින් අදට අපි වැඩ ටික ආවර කරනවා. අපි ඔතනින් ඉස්සරහට කොටස් ටික අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. හරි, එතකොට මේ මාසෙට අදාළ පේමන්ට්ස් ටික ඔයාලා කරාට පස්සේ ඔයාලට මේ මාසේ දෙවෙනි ටියුට් එක හම්බ වෙයි. ඔටම වෙලට තව චුට්ටක් ඕක තියෙන්නේ. ඔටම දෙවෙනි ටියුට් එක ගන්න. රයිට්. එහෙනම් අපි ඊළඟ සතියේ සඳුදා නැවතත් ආය හමාරට හම්බ වෙමු. අලුත් ටියුට් එකක් අරගෙන අලුත් ටියුට් එකට ලබන සතියේ පටන් ගන්නවා. ටියුට් එක ගන්න හැමෝම. හරි, රයිට්. එහෙනම් අද රැඩි වෙරයි. ලබන සතියේ නැවතත් හම්බ වෙමු අලුත් ටියුට් එකත් එක්ක. අයිබෝන් පුතේ.